විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටිසම් ඇන්ඩ් ඉලෙක්ට්‍රොමැග්නටිසම් ඇන්ඩ් ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන් ඉන්ඩක්ෂන් රයිට් ඉලෙක්ට්‍රොමැග්නටිසම් ඇන්ඩ් इलेक्ट्रोमैग्नेटिक इंडक्शन पाठम मे बोर्ड हरिद विद्युत चुंबक विद्युत चुंबक प्रेरण मे इलेक्ट्रोमैग्नेटिज्म एंड इलेक्ट्रोमैग्नेटिक इंडक्शन सुपीरी मातृ हरिद मेकदमाइ मम कि हरिद ताक्षणिक विनाशीम गोटघट हरिद मूल आरंभे मेतन दीन मे पाठने दीन इलेक्ट्रोमैग्नेटिज्म एंड इलेक्ट्रोमैग्नेटिक इंडक्शन मातृ का पता ही हरिद लघु मातृ हरिद ඉතින්ලා මාතෘකාව දැනගන්න ඕනේ හරි ඉගෙන ගන්න යන්නේ මොනවද කියලා දැනගන්න කලින් අපි බලමු මේ මොනවද මේ මේකේ තියෙන්නේ කියලා හරිද මට කියන්න මේ විද්‍යුත් චුම්බකත්වය ඉලෙක්ට්‍රොමැග්නටිසම් කියන එක ඔයාලට මොන වගේ අයිඩියා එකක් දෙන්නේ විද්‍යුත් චුම්බකත්වය ඉලෙක්ට්‍රොමැග්නටිසම් මේ වචන දෙක හදනවා නේ විද්‍යුත් හරිද වෙන පාටින්ද විද්‍යුත් චුම්බකත්වය හරිද විද්‍යුත් කියද්දි මේ චුම්බකත්වය කියද්දි වෙන එක. හරිද? වචන දෙකක් වගේ නිකන්. හරිද? ඉලෙක්ට්‍රෝ කියද්දි එක අදහසක්, මැග්නටිසම් කියද්දි තව අදහසක්. හරිද? විද්‍යුත් ඉලෙක්ට්‍රෝ කිව්වම මොකද්ද ඔයාලට එන අදහස කියන්නේ මට? විද්‍යුතය කියන එක මතක් කරව නේද? විද්‍යුතය නේ? ඒ කියන්නේ කරන්ට් එක මතක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි. නේ? කරන්ට් එක මතක් වෙන්න ඕනේ. හරි? එතකොට විද්‍යුත් චුම්බකත්වය කියනකොට චුම්බකත්වය කියන්නේ මොකද්ද? මැග්නටිසම් කියලා කියන්නේ කාන්තම් බලය. හරිද? එතකොට ඉලෙක්ට්‍රොමැග්නටිසම් කියුවම එහෙම නැත්නම් විද්‍යුත් චුම්බකත්වය කියුවම මේකේ අදහස තියෙන්නේ කාන්තම් බලය ඇතිවෙන කොහොමද? මේ කරන්ට් එක නිසා, විද්‍යුතය නිසා ඇතිවන කාන්තම් බලයක්. මැග්නටිසම් එකක් තමයි මේ විතර කතා කරන්නේ. විද්‍යුත් චුම්බකත්වය. මම කිව්ව එක තේරුණාද? කට්ටකේ හරි දාන්න කතා කරන්න වෙනවා මේ පාඩමේ මේ මේක මේක ඇල් හරි මාතෘකා මුල තේරුණා නේ හරි විද්‍යුත් චුම්බකත්වය කියන එක තේරුණා හරිද හරි විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය හරිද ඉලෙක්ට්‍රොමැග්නටික් ඉන්ඩක්ෂන් හරිද හරිද ඒ කියන්නේ දැන් විද්‍යුත් චුම්බක කියන එක දැන් ඔයා දන්නවනේ විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක කියන්නේ එකම අදහසක් නෙදින් විද්‍යුත් චුම්බකම නෙවෙයි දින් තේරෙනව නේද විද්‍යුත් චුම්බකත්වය හරිද විද්‍යුත් චුම්බකත්වය කියන්නේ විද්‍යුතය නිසා කාන්තම් බලයක් හැදීම හරිද විද්‍යුත් චුම්බක කියන්නේ ඉතින් ඒ හැදෙන කාන්තම් හරිද විද්‍යුත් චුම්බකයක් කියලා කියන්නේ විද්‍යුතය නිසා හැදෙන කාන්තමක් හරිද හරිනේ හරි නේද හරි රයිට් ඊළඟට ප්‍රේරණය ඉන්ඩක්ෂන් කියන්නේ මොකද්ද ප්‍රේරණය කියන්නේ මොකද්ද ඔයාලට ප්‍රේරණය කියනකොට මොන වගේ අයිඩියා එකක් දෙන්නේ ඉන්ඩක්ෂන් කියන්නේ දැන් මෙහෙම ඉතින් මම එකපාරම මෙහෙම මේක ගලපන්න බෑ එහෙම හරිද මම නිකන් අයිඩියා එකක් දෙන්න විතරයි මේවා කියන්නේ හරි මේ මම මෙහෙම එකපාරම ආයලා ඇනමක් කරන්න හරිද බලන් ඉන්න උන්ටත් නිකන් එහෙම ලයින් එකක් එන්නේ නැද්ද හරිද එනවනේ එකපාරම මම බක 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 ගාලා hina වෙනවා හරි හරිද දරා ඉතින් කොහම hina වෙනවා හරිද hina වෙනකොට ඔයාලට පොඩි නිකන් බලන්න අහන් ඉන්නුට නිකන් ඇඩෙන ලයින්ක් එනවනේ එන්නේ නැද්ද? ආ ඕකට තමයි කියන්නේ ළමයි ප්‍රේරණය වෙනවා කියලා. අරයට වෙන දේ නිකන් මෙයාටත් වෙනව වෙන වගේ දැනෙනවා. හරිද? දැන් ඔන්න මම උදාහරණ ගන්නෙ නෑ මතක් කරගන්න. හරි? හරිද? සමහර දේවල් බලද්දි ඔයාට වෙන කොයි හරි වෙන කෙනෙක් මොකක් හරි කරන දේක් දකිනවා. ඔයාටත් නිකන් දැනෙනවා නේ අමුතු ලයිල්ලා. හරි? එහෙම වෙලා නැද්ද? වැඩියෙන් මුත් වෙන්න ඕනේ නිකන් පාර ගියත් ඇති. නැද්ද? ඔව් ප්‍රේරණය වෙලා නැද්ද
සමහර වෙලාවට දැන් ඔයාලා ඔයාලා බලෙන් ප්‍රේරණය කරගන්නේ නැද්ද? දැන් මට ඔයාලට දැන් කලින් ප්‍රේරණයක් මතක් වෙනවා. හරිද? කලින් ප්‍රේරණේ විචාර මතක් වෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. කොහෙන් හරි හොයලා 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 බලලා හරි ප්‍රේරණය කරගන්නවා. ඒක ඕනි ආපහු කියලා. දැන් ඔයාලට පාඩමක් කිල්ල ඉස්සෙලා වගේ. මගෙන් ප්‍රේරණය කරගන්න හදනවා. ආ? අපි නේ ඉතින්. හරි හරි නෑ නෑ එහෙම අවුලක් නෑ. මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. හරිද? මේ ඒව ඕනි තමයි. හරි? මේ දැන් ඒ දවස් කරලා දෙන්න මට මට ඔහොම අහගන්න chance එකක් තිබ්බනම් මම බෙල්ලමිරිකලා හරි ගිහිල්ලා අහගන්න ඔක්කොම ටික කොහොම හරි ඔහොම උතර ගිහින් ඒ කියන්නේ දැන් මේ විදිහට දැන් ඒ කියන්නේ එකපාර හොම කියලා දෙන්න කවුරුත් එහෙමත් නැහැ ඉතින් කියලා දුන්නත් අර ලොකු උරුවරු නින්න එකට වාසින් ඇඩේ නේ අපිට මෙහෙම ගිහිල්ලා අහන්න බෑ. හරිද? ප්‍රශ්නයක් කරා මැසේජ් එකක් දාලා එහෙම අහන්න බෑ. හරි? දැන් ඔයාලට එහෙම chance එකක් තියෙනවා මගේ මොනා හරි දැන් මේ පාඩම කිහිම දෙයක් තිබ්බනම් මම දැන් නැත්තම හොයලා හරි ඕන දෙයක් කියලා දෙනවා නෑ ප්‍රශ්නයක් නෑ. विद्युत चुंबक प्रेरणीय विद्युत चुंबक विद्युत चुंबक विद्युत चुंबक चुंबकत्वम मैग्नेटिज्म चुंबकत्वय मैग्नेटिज्म राइट चुंबकत्वे अणु हरिद चुंबकत्वे अणु चुंबक දෙකක් එකිනෙකට ලං කරන විට හෝ ඈත් කරන විට චුම්බක දෙකක් එකිනෙකට ලං කරන විට හෝ ඈත් කරන විට ඒ අතර හට ගන්නා වූ බල ලෙස හඳින්විය හැකිය. ඒ අතර හට ගන්නා වූ බල ලෙස හඳින්විය හැකිය. Magnetism is the force exerted by magnets when they attract or repel each other. When they attract or repel each other. හරිද? හරි. චුම්බකත්වය කියන එක ගැන තමයි කියන්නේ. හරිද? චුම්බකත්වය කියලා කියන්නේ මේ චුම්බක අතර ඇතිවන බලය. හරිද? ඒ කියන්නේ ඔයා දන්නවනේ දැන් චුම්බක දෙකක් මේ එකට ලං කරනකොට එකට ඈත් කරනකොට ඒකේ මේ පෝල්ස් තියෙනවා නේද? ද්‍රව තියෙනවා. ඒකොට මේ north pole to north pole ලං කරොත් මොකද වෙන්නේ? උතුරු පැත්තයි ලං කරොත් මේවා විකර්ෂණය කරන උතුරු පැත්ත දකුණු පැත්ත ලංකරොත් එහෙම ආකර්ෂණය වෙනවා. ඒ වගේ චුම්බක අතර ඇතිවන බල දිනනවා. ඒකට අපි කියන එක චුම්බකත්වය කියලා. හරිද? ඒ වගේ දෙයක් තමයි කියන්නේ. කෙටියෙන් හඳින්නේවත් දුන්නේ. හරිද? මේ පොතේ එහෙම ලොකුවට හඳුන්වලත් නැහැ. මේ සාමාන්‍ය හඳින්නේවත් තියෙනවා. මේ
මම ඔක පොතේ නම් නෙවෙයි දුන්නේ. හරිද? මේ ඊළඟට චුම්බක හරිද? චුම්බක ප්‍රධාන වර්ග දෙකයි. හරිද? චුම්බක ප්‍රධාන වර්ග දෙකයි. චුම්බක කියද්දී ඔය බයන්නේ නෙවෙයි මම නිකන් බයන්නේ දිනවා මේ මහා ප්‍රාණ බයන්නේ. චුම්බක ප්‍රධාන වර්ග දෙකයි. හරිද? එකක් තමයි මේ විද්‍යුත් චුම්බක. හරිද? අනිත් එක තමයි ස්ථිර චුම්බක කියලා කියන්නත් පුළුවන්. නැත්තම් නිත්‍ය චුම්බක. හරි? එහෙම කියන්න. විද්‍යුත් චුම්බක විද්‍යුත් චුම්බක නිත්‍ය චුම්බක හරිද? ඒ කියන්නේ හැමදාම යා චුම්බක තමයි. හරි? විද්‍යුත් චුම්බක නිත්‍ය චුම්බක. හරිද? මොකද්ද මේ විද්‍යුත් චුම්බක කියන එක මම දැන් කිව්වා. විද්‍යුතය සපයන කොට දැන් ඔයා මතක් කරගන්න කෙලින්ම ඔයා මතකයි නේ පොඩි කාලේ මෙහෙම ඇණයක් අරගෙන මේ ඇණේ වටේට කොයිල් එකක් ඔතලා හරිද? මේකට බැටරියක් දාලා හරිද? සම්බන්ධ කරාම ෆයිල් ක්ලිප් ටිකක් මේක යමිනුනා. මතකයිද? ඔව්. හරි. එතකොට මේකේ ෆයිල් ක්ලිප් ටික ඇමරුනේ කරන්ට් එක දුන්නමනේ. නේද? කරන්ට් එක තියෙන වෙලාවදම සීන් එක උනේ. එහෙනම් විද්‍යුතය සපයනකොට මෙයා චුම්බකයක් වෙනවා. විද්‍යුතය නැත්තම් චුම්බකයක් නෙමෙයි. හරිද? හරිද? හරි. එහෙනම් ලියාගන්න. විද්‍යුත් විද්‍යුත් චුම්බක යටින් ලියාගන්න මෙහෙම. හරිද? විද්‍යුතය සපයා ඇති අවස්ථාවකදී විද්‍යුතය සපයා ඇති අවස්ථාවකදී පමණක් පමණක් චුම්බකත්වයේ පිහිටන්නේ නම් චුම්බකත්වයේ පිහිටන්නේ නම් චුම්බකත්වයේ පිහිටන්නේ නම් ඒවා විද්‍යුත් චුම්බක වේ. හරිද? ඒවා විද්‍යුත් චුම්බක වේ. ඊළඟට නිත්‍ය චුම්බක. නිත්‍ය චුම්බක හරිද? නිත්‍ය චුම්බක නිත්‍ය චුම්බකවල නිත්‍ය චුම්බකවල චුම්බකත්වය නිත්‍ය චුම්බකවල චුම්බකත්වය මම මේකට ඉංග්‍රීසි වලින් කිව්වේ නෑනේ. මෙන්න මෙතනින් මෙහෙම දාගන්නකො becomes a magnet only when electricity is supplied, right? Becomes a magnet, right? Becomes a magnet only when electricity is supplied. හරිද? Electromagnets, sorry, electromagnets. एक अलग आ गया ना electromagnets, right? Becomes a magnet only when electricity is supplied. नित्य चुंबक है, अरे तो मेवा में temporary magnets किया रहती है ना, तब permanent magnets किया रहती है ना. Sorry में क्या temporary magnets किया ना, मेवा तो electromagnets किया रहती है ना, temporary magnets किया रहती है ना, temporary किया क्या ना, तावा काली का, जंग वो temporary license करेंगे ना क्या ना कटी बैठ गए. ටෙම්පරරි කියන්නේ తాවකාලික ලයිසන් එකක්. ටෙම්පරරි. හරිද? හැබැයි කට්ටිය ටෙම්පරරි නෙමෙයි හරි. ලර්න පර්මිට් එක ගත්තම ටෙම්පරරි කියලා තමයි බලන්නේ. හරිද? ටෙම්පරරි කියන්නේ ඒක නෙමෙයි. ලර්න පර්මිට් එක ගන්න ට්‍රයල් දුන්නම හම්බෙන එක තමයි ටෙම්පරරි මේ ලයිසන් එක කියන්නේ. කට්ටිය ලර්න පර්මිට් එක අරගෙන ටෙම්පරරි කියලා බලන්නේ. හරි? මතක තියාගන්න. ඊළඟට පර්මනන්ට් මැග්නට්ස්. අපේ මල්ලියම ඉතින් ඉන්නේ ටෙම්පරරි ගත්තා කියලා. හරි. රයිට්. පර්මනන්ට් මැග්නට්ස්. හරිද? ඒ කියන්නේ මෙන්න මේක ලියාගන්න මෙහෙම. නිත්‍ය චුම්බකවල චුම්බකත්වය එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර එය දිගු කාලයක් පවතී.
නිත්‍ය චුම්බකවල චුම්බකත්වය එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර එය දිගු කාලයක් පවතී. හරි. ලියා ගන්න. ඊළඟට ඉංග්‍රීසි මීඩියම් එක ලියා ගන්න පුළුවන්. මෙහෙම. In permanent magnets, magnetism is a characteristic of the material of the magnet, and it remains in the magnet permanently. The mixture of liquid that the in permanent magnets, magnetism is a characteristic of material of magnet. प्रश्न अब मातृका लिया चुंबक क्षेत्र मैग्नेटिक फील्ड चुंबक क्षेत्र हरे චුම්බක ක්ෂේත්‍රය බලමු මේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකද කියලා මම බලා අනිත් ඒවාලා නම් වෙනස් විදිහම දන්නේ හරි අට වෙනස් විදිහම දන්නේ ඇදී නායි මන් ලියවන්නේ නිකන් පුස්සුවේ වලියවා චුම්බක ක්ෂේත්‍රය හරිද මැග්නටික් ෆීල්ඩ් චුම්බක ක්ෂේත්‍රය හරි චුම්බක ක්ෂේත්‍රය මැග්නටික් ෆීල්ඩ් चुंबक क्षेत्र अरे मैग्नेटिक फील्ड राइट मैग्नेटिक फील्ड चुंबक क्षेत्र हरिद अरे चुंबक क्षेत्र की वाला मन दिन वाला मन की क्षेत्र फील्ड की उदाहरण बल्लो इन हम बल्लो इन मे वाल बल्ला हतरा हतर बल बुरा සාමාන්‍ය සාමාන්‍ය යූෂුවලි රයිට් ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් ඌ අපිත් එක්ක ගිහිල්ලා පයින් එහෙම ලයින් එක ගිහිල්ලා එහෙම නේ මං කියන්නේ ඔයාලා ගෙදර ඉන්න වෙලාවේ ඌ ගිහිල්ලා යනවා අරේ පුරන්න නැත්තම් ඔයාලා ගෙදර වත්ත ලයින් එකට වෙන එකක් ආවොත් සද්ද දැම්ම ගන්නවා එහෙමද වෙන්නේ මං දෙවෙනිට කිව්ව එක නේ වෙන්නේ ඔව් හා හරි එතකොට ඒ බල්ලාගේ බලය පිහිටලා තියෙන ශේත්‍රය තමයි හරිද ඌ පුරන්නේ මං කියන එක තේරෙනවද හරි මේ ආ මට අමතකුණා මේ දරංජනි නේ ඉන්නේ මට මතක මේ මෙයා වගේ
හමුදි එකපාර නෑ නේ වගේ හමුදි එකපාර මීට උනේ හමුදිලා ගෙදර බූසෝ ඉන්නවා හරිද මේ මං එහෙ බන්දි කරන්න ගිහින් තියෙනවානේ සොරි දැන් මේ මට අමතකුණා ඔයාලා ගෙදර බූසෙක් ඉන්නවා හොඳයි මේ හරි ඊළඟට ඔයාකෝ අයියා ඉන්න සම්බෝධියස් නෝට් එක බලන්න හරි මේ මෙහෙම කියන හරි දැන් ශේස්ත්‍රය කියන එක තේරුණානේ චුම්බකයක ශේස්ත්‍රය කියන්නේ මොකද්ද කියලා දැන් අමුතු කියන්න ඕනේ නෑනේ දැන් චුම්බකයක් මෙහෙම තියෙනවා නම් හරිද නිකන් ඇඳලා පෙන්නන්නම්කෝ මෙන්න චුම්බකයක් තියෙනවා නම් මේ පැත්ත නෝත් පෝල් මේ පැත්ත සවුත් පෝල් කියලා හිතන්න උතුරු පැත්තනක දකුණු හරිද උතුරව දන්නවා මේ චුම්බකවල මෙන්න මෙහෙම තමයි ශේස්ත්‍රය පිහිල්ලා තියෙන්නේ රයිට් මෙන්න මේ ඒ කියන්නේ උතුරු උතුර උතුරු පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි මොනවද මෙයා යන්නේ මේ චුම්බක බල රේඛා පිහිටන් හරිද හරි එතකොට හරිද ඔන්නම තමයි පිහිටන් මේ කිට්ටුවට ආවොත් මේ දන්නවනේ වෙන සීන් එකනේ යකඩ කැල්ලක් මොකක් හරි මේ කිට්ටුවට ආවොත් මොකද වෙන්නේ මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයට අහුවෙලා ඇදලා ගන්න හරිද එතකොට එයාගේ ශේෂ්ත්‍රයට ආවොත් එයා එයාගේ ශේෂ්ත්‍රය පෙන්වනවා බලය පෙන්වනවා නේද හරිනේ අහලා තියෙනවනේ දැන් කතරගම දෙයියන්ටත් තියෙනවා කියන්නේ අඩවියක් දැන් මේ අපි ඉන්නේ කතරගම දෙයියන්ගේ අඩවි හරිද නේද එයාගේ බල ශේෂ්ත්‍රය පිළිබඳ තියෙන පැත්ත සමන් දෙයියෝන්ගේ එහෙම තියෙනවනේ දම්බාර දියන මුළු ලංකාවටම එහෙම තියෙනවනේ යාලා පල්ලෙහාම මට්ටමෙන් ඉන්නේ දෙවියෝන්ගෙන් අත්තානේ මම දෙක හරියට මතක නැහැ ඔය තියෙනවා හරි මේ දෙවියෝන්ගේ කතා ගත්තා මාරයි හරිද මේ මම එක හරියට අහලා නැහැ උඩ තියෙනවනේ දැන් ඔය මේ කියන්නේ දේවතලයේ කියන්නේ අපි කියමු තවුදිසාවනේ බලවිල කරා හම්බු ආ කාට කියන්නේ අවුනේ කාට කියන්නේ ඔවා නෑ ඔයාලට කියන්නේ හයි දෙවියෝ කියන්නේ එහෙම හිතන්නේ නැද්ද පුදුහො වෙනවා නෑ උන් පුදුහො වෙනවා හැට්ටේ දැක්කේ ඇත්තටම බලු නෑවා ආ ඒ ගයන් පන්දේ හිටියෙත් නෑ ගයන් නැවිලා මෙතන දවංජනේ කි පුසව කරනවා නේ ගයන් හරි 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 අපි එයාට ඒ වැඩේ පාඩුවේ කරගන්න දීලා හරිද අපි පාඩමට යන් රයිට් මම කියන්නම් ඔයාලා ලියාවෙන් හරිද වැඩි නැතාවු යන හරි මේ අයි කතා මොන කතාවද අනේ අනේ බලන්න යන දිව්‍ය ලෝකෙ බලන්න මේ මේ ඒ අපි යන්නේ මං දාන්න වීඩියෝ එක කට් කරලා දිව්‍ය ලෝකෙ ගැන ඔක්කොම ටික තියෙනවා හරිද ඒ කියන්නේ මේ ඔය ඔක්කොම ටික ලස්සන විස්තර කරලා තියෙන මේ වීඩියෝ එකක් තියෙනවා අපේ මේ හාමුදුරුවෝ කවුද දන්නවද මේ චිත්තනගල්ලේ ආනන්දසිරි දෙපොද මට මතක නැහැ නේ චිත්තනගල්ලේ කියලා පටන් ගන්න හරි මේ එයා අභිධර්මයේ වීඩියෝ 57ක් තියෙනවා මේ මාගේ ගීපයක් ඇහුවා 37 ගණක් විතර ඇහුවා අවසන් ටික අහන්න බැරුණා මේ එකේ මුල් ටික ලස්සන කියලා දෙනවා ඔය තියෙන දිව්‍ය ලෝක ටික මේ තවුදසාව ඊළඟට යාමය ඊළඟට කොහොම හෝ තියෙනවා මේ යාමය තුසිතය ගිම්මාන රතිය පරමිනිමිත රසවර්තිය ඔහොම තියෙනවා දිව්‍ය ලෝක 6 නේද අපාය 4යි බ්‍රහ්ම ලෝක 20යි දන්නවනේ මේ පෘථුවියක් ගත්තම එක පෘථුවියක විද්‍යාඥයෝ තාම හොයාගෙන නැහැ එක පෘථුවියක් ගත්තම පුතේ තල 31ක් තියෙනවා ඒ කියන්නේ මේ එක පෘථුවියක් ඇතුලේ ලෝක තියෙනවා 31ක් ලෝක 31ක් තියෙනවා හරිද ලෝක 31ක් තියෙනවා අපිට පේන්නේ මොනවද ලෝක දෙකයි හරි අපිට පේන්නේ ලෝක දෙකයි ඒකනොත් 1යි 1/4න් 1යි ඒ කියන්නේ 1.25යි පේන්නේ ඒ කියන්නේ මේ අපිට මනුස්ස ලෝකේ පේනවා අපි මනුස්ස ලෝකේ පේනවා අනිත් එක අපාය 4යිනේ 4න් එකක් තමයි ත්‍රිසං කියන්නේ නේද මම මට මතක විදිහට කියන්නේ හරිද දැන් මම බණ කියන්න පටන් ගත්තම ඉතින් මේ ඒ කියන්නේ එහෙම නෙමෙයි මේ මේවා මම සාමාන්‍ය දැනීමෙන් දන්නවා චුට්ටක් මෙහෙම කියලා මට වරදින්න පුළුවන් අයියේ මම ධර්ම දේශනා කරන්නේ නැහනේ හරිද එතනට ඔයාලගේ සාමාන්‍ය දැනීමට තමයි මේක දෙන්නේ හරි එහෙම දෙයක් තියනවා කියලා බුදුහලයා උස්සන් විතරයි මම මේ කියන්නේ එතනින් එහාට ඔයා මේක ඉන්ට්‍රස්ට් නම් ඔයාට හොයාගෙන යන්න පුළුවන් රයිට් මම නිකන් කියනවා අපාය දැන් සතර අපාය තියෙනවනේ එතකොට මොනවාද තිරිසං ප්‍රේත අසුර නරකය හරිද
නරක කියන්නේ පොළොව යට. ප්‍රේත කියන්නේ ප්‍රේත ලෝකෙත් අපිත් එක්කම තියෙන එක. හරි? ප්‍රේත අසුර තිරිසන් කියන්නේ මෙහෙම තමයි තියෙන්නේ උඩ තියෙන්නේ. මේ නරක ආදී තියෙන්නේ පොළොව යට. හරිද? මම බෙදුවා. රයිට්. ඊළඟට අතොර අපාය හතරයි. හරිද? අපාය හතරයි. හරිද? මනුස්ස ලෝකෙයි පහයි. හරිද? ඊළඟට දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක කීයද? හයයි. හරි? මනුස්ස ලෝක පහයි නෙමෙයි මනුස්ස ලෝක එකයි කියන්නකෝ මම. නැත්නම් මේ ගණන් කරොත් ඒ වැරදිනවනේ. මනුස්ස ලෝකෙත් එක්ක පහයි කියන්නේ නැදුවි. හරි මනුස්ස ලෝක එකයි අපාය හතරයි දිව්‍ය ලෝක හයයි. බ්‍රහ්ම ලෝක කීයද? 20යි. බ්‍රහ්ම ලෝක 20යි. මේකත් දෙකට බෙදෙනවා. රූපාවචර රූපාවචර අරූපාවචර. මට වදේ දෙන රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර 4යි ළමයි. හරි. ඒ කියන්නේ එකම 20 බෙදුවා. මේ බ්‍රහ්ම ලෝක වල මොනවා එන්නේ? බ්‍රහ්ම ලෝක කියන්නේ පුතේ මෙහෙම. මේ දැන් ඔයා ඔයා මේ ලෝකෙදී හරි මම දන්නතරම් කියන්නේ මේ ලෝකෙදී භාවනා කරලා යම්කිසි ධානය තලයකට ආවොත් හරිද? යම්කිසි ධානය තලයකට ආවොත් ඒ ඔයා ලබාගත්ත ධානය තලය අනුව තල 20කින් බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. හරිද? උඩම එක තමයි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක. හරි? හතරක් තියෙනවා. හරිද? මේ ඉතින් දැන් එතකොට බ්‍රහ්ම ලෝක වල වර්ග 20ක් තියෙනවා. වර්ග 20ක් තියෙනවා. හරිද? ඒක තමයි කියන්නේ දැන් මෙහෙම මම අහලා තියෙන්නේ ධාන මුලින්ම අහලා තිබ්බ ධාන හතරක් කියලා විතරයි. කියන්නේ ප්‍රථම ධාන, දෙවන ධාන, තෘතිය චතුර්. හරිද? හරිද? හතරවෙනි ධාන මට්ටම දාවට පස්සේ තමයි මේ අපිට ඔය මේ මොනවාද ඊළඟට එන ශක්තියන් තමයි මේවා. මේ අපිට තව කෙනෙක්ගේ හිත කියවන බලේ පරිචිත්ත්‍ය විචාරණ ඥානය, ඊළඟට උබ්බේ නිවාස අනුස්සති ඥානය, ඊළඟට ඒ කියන්නේ පරිචිත්ත්‍ය විචාරණ කියන්නේ තව කෙනෙක්ගේ හිත පිළිබඳව බලනවා. උබ්බේ නිවාස අනුස්සති ඥානය කියලා කියන්නේ පෙර භවයේ පිළිබඳව දකින්න. තේරෙනව නේද? අනේ වගේ ඒවා ඒවා ඔයා විශ්වාස කරන්න ඔයාට ගන්න පුළුවන්. හරි? භාවනා කරලා හිතේ සමාධිය අරගෙන ධාන මට්ටමක් හදාගත්තොත් එහෙම හරිද? හරිද? ඉස්සෙල්ලා ඉතින් මේ ඉස්සෙල්ලා පළවෙනිදම තමන් හික්මෙන්න ඕනේ. හරිද? හිත ඉක්මවන්න කලින් අඩතරම අතපය හතර ඉක්මව ගන්නකෝ මේ සිත කය වචනේ ඒ දුන්දරව. හරි? මේ ඉතින් අපි මමත් ඉතින් ඒව උත්සාහ කරනවා චුට්ට චුට්ට. මේ වලට උත්සාහ කරන්න කියලා කියන්නේ. හරිද? මේ සමහර වෙලාවට මම හිතන්නේ බ්‍රහ්ම ලෝකේ යන කට්ටිය දිව්‍ය ලෝකේ යන්නේ නැද්ද? මෙහෙමනේ බා. දැන් මේ හිතන්නකෝ. බ්‍රහ්ම ලෝකේ යන පින තියන නම් උ දිව්‍ය ලෝකේද? දිව්‍ය ලෝකේ වලට ගොඩක් කුඩින් බ්‍රහ්ම ලෝකේ තියෙන. හරිද? දිව්‍ය ලෝක ගියාම ආවිෂ කොච්චරයිද? බ්‍රහ්ම ලෝකේ තියෙනවා. දැන් මේ හිතන්නකෝ. පල්ලෙහාම තියෙන දිව්‍ය ලෝකේ මේ මොකද්ද මේ තෞතිසාවනේ? තෞතිසාව. හරිද? මට මතක විදියට තෞතිසාව. අපේ ලෝකෙන් අවුරුදු 100ක් අවසන් ආසන්න වශයෙන් මට මතක විදියට ඔයා හිතන්නකෝ අවුරුදු 100ක්. ඒ කියන්නේ ඔයාගේ මුළු ජීවිත කාලෙම එහෙට එක දවසයි බං. පල්ලෙහාම එක උඩට යන්න යන තව වැඩි වෙනවා. උඩට යන්න යන බර ගණන් වැඩි වෙනවා. බ්‍රහ්ම ලෝක 20 යනකොට කොහොම කල්ප ගණන් වැඩි වෙන්නේ? හරිද? සැප තමයි. දැන් ඔයා හිතන්නකෝ බ්‍රහ්ම ලෝකෙ ගියා කියන්නේ තනිකර ඔයාට කන්න බොන්න හිතන්න දෙයක් නැහැ. ප්‍රීතිය. ඔයා ෆුල් සැපේ ඉන්නේ. හරිද? ප්‍රීතිය තමයි ඔයාගේ ආහාරය. හරි? බ්‍රහ්මය. හරිද? දෙවිවරු නෙමෙයි. දෙවිවරු ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ට සියුම් ශරීරයක් තියෙනවා. හරිද? අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට සිත විතරයි. කය නැහැ. හරි? මේ ඒක කොහමද? ඒක තමයි කියන්නේ සිත විතරයි තියෙන්නේ. කය නැහැ. සිත ඇති කය නැති. ඒ කියන්නේ අරූපාවචර කියන්නේ රූපය නැහැ ලම්. හරිද? සිත ඇති කය නැති කියලා කියන්නේ. ඊට එහා දෙයක් මම ලොකුට දන්නේ නැහැ. හරි? මේ මම එතන ඉහළ විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට මම ලින්ක් දෙන්න. හරිද? ඔයාලා මේ වගේට ඉන්ට්‍රස්ට් නම් ඔය ඔක්කොම ඉගෙන ගන්න ලින්ක් එක දෙනවා මම. හරිද? එතනින් ගිහිල්ලා අන්ලිමිට් ඉගෙන ගන්න පුළුවන්. හරි? මේ ලින්ක් තියෙනවා, පොත්වල නම් තියෙනවා, සූත්‍ර තියෙනවා. නම් කියන්නම් දන්න දන්න ඒවා ඔයාලා දිහා හොයන්න. මේ ඉතින් මම කරන්නේ ඒ පැත්තට කුතුහලය උස්සල දෙන එක විතරයි. හරි? ඕවට යන්න නම් අඩුම තරමේ මොනවාද? දානං දදත් සද්දාය සීලං රක්කන්තු සබ්බදා භාවනා විරතා හුන්තු ගච්ඡන්තු දේවතාගතා කියන්නේ. ඒ කියන්නේ සීල් මොනක් දානං දදන්තු සද්දාය සද්දායෙන් දන් දෙන්න ඕනේ. හරිද? ඊළඟට සීලං රක්කන්තු සබ්බදා සිල් රකින්න ඕනේ හැමදාම. මට මතක විදිහට තේරුම් ගන්න. හරි? ඊළඟට භාවනා විරතා හුන්තු භාවනා කරන්න ඕනේ. හරිද? නිවැරදි. ගච්ඡන්තු දේවතාගතා දෙවියන් ගාවට යන්න පුළුවන් කියලා දාගෙන දෙවිය ලෝකෙට යන්න පුළුවන් කියලා මම ධර්ම දේශනාව කැපුවා. එච්චර කියන දේ මම කියනෝ නෙමෙයි. හරිද? එහෙම කියලා කිව්ව මේ හාමුදුරුවෝ. මේ
බුදුහාමුදුරුවෝ කිව්වා කියලා තමයි කිව්වේ. නේද? බුදු දේශනා තියෙනවා කියන එක තමයි විස්තර කරේ හාමුදුරුවෝ ඒ විදිහට. රයිට්? මම ගොඩක් දසමයක්වත් මට වෙනස් කරන්න කියන්නේ නැහැ. මම වැරදියට කිව්වනම් ඔන්න සමාව වෙන ඔයාලා දන්නවනම් මට වඩා. හරිද? මේ ඇති. හරි. මම කියන එක ලියා ගන්න. හරිද? සෑම චුම්බකයක් වටාම එමගින් බලපෑම් කළ හැකි සිංහලයන් ආය වැඩි වෙලා ගන්න එපා කියලා දාන්න සෑම චුම්බකයක් වටාම එමගින් බලපෑම් කළ හැකි අවකාශයක් ඇත right එමගින් බලපෑම් කළ හැකි අවකාශයක් ඇත මෙම අවකාශය right මෙම අවකාශය චුම්බක ක්ෂේත්‍රය මැග්නටික් ෆීල්ඩ් යයි කියනු ලැබේ චුම්බක ක්ෂේත්‍රය මැග්නටික් ෆීල්ඩ් යයි කියනු ලැබේ හරිද ඊළඟට වෙනම තරු ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න අනේ මේ මේ ඉංග්‍රීසි මීඩියම් ළමයි මම ඔයාලගේ ඔය මැග්නටික් ෆීල්ඩ් කියන එකේ පළවෙනි වාක්‍ය දෙක කියුවු රයිට් ඒක ලියා ගන්න හරිද මම ඉතින් වේගින් කියවලා දාන්නම් ඒත් මට හිමීට කියවන්න බැ මේ හවුද මෙයා අපේ මිනාරහෙම රයිට් ඒක තියෙනවා මෙහෙම රයිට් around any magnet there is a region within the magnet within which the magnet has and influence and influence කියලා කියන්නේ මේ බලපෑමක් හරිද region එකක් තියනවලු ප්‍රදේශයක් තියනවලු magnet එකට එයාට influence එකක් කරන්න පුළුවන් හරි එයාට බලපෑමක් කරන්න පුළුවන් right and influence this region is known as magnetic field මෙම ක්ෂේත්‍රය මෙම ප්‍රදේශය this region is known as magnetic field එක කියලා කියන චුම්බක ක්ෂේත්‍රය කියලා කියන right ඊළඟ ලියාගන්න චුම්බක වෙනම තරලකුණ දාලා යන චුම්බකයකට හෝ ගමන් කරන ආරෝපණයකට එමගින් බලපෑම් කළ හැකිය එමගින් බලපෑම් කළ හැකිය it can influence another magnet or moving charge it can influence බලපෑමක් ඇති කරන්න පුළුවන් another magnet තවත් magnet එකකට චුම්බකයකට or another magnet or moving charge චලනය වෙන මේ ආරෝපණයකට moving charge ඒ අසලින් චලනය වෙන ආරෝපණයකට කියලා කියන්නේ right moving අයියා ආය කියන්න ඕකට සිග්නල් මට සිග්නල් නැද්ද කොල්ලෝ ඔව් ඔව් හරි මං කියන්න හරිද එමගින් වෙනත් චුම්බකයකට හෝ ගමන් කරන ආරෝපණයකට බලපෑම් ඇති කළ හැකිය හරිද එමගින් වෙනත් චුම්බකයකට හෝ හරිද ගමන් කරන ආරෝපණයකට බලපෑම් ඇති කළ හැකිය right බලපෑම් ඇති කළ හැකිය හරිද right ඊළඟට තව තරු ලකුණු දාලා ලියා ගන්න කුරුල්ලන් ගමන් මාර්ග සොයා ගැනීමට පෘථුවි චුම්බක ක්ෂේත්‍රය භාවිත කරයි කුරුල්ලන් ගමන් මඟ සොයා ගැනීමට පෘථුවි චුම්බක ක්ෂේත්‍රය භාවිත කරයි right භාවිත කරයි මට සිග්නල් ගිහිල්ලා තියෙන්නේ. ආටද? අවලක් නැහැ. මට මට අවුලක් නැහැ. පොඩ්ඩක් බොඳයි. කෑරන ඔච්චරයි අවුල. ආ ඔක හරියට ටිකලාගෙන. ඔව්.
බලනකොට කනෙක්ෂන් එක මාරු වෙලානේ ඩේටා කනෙක්ට් එක VPN එක සිද්ධිය නේද නෑ නෑ එහෙනම් ආහා රවුටර් රවුටර් නේද රවුටර් එක ඩේටා වලට මාරු වෙලා හරි 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 ඊළඟට මම මෙහෙම කියනවා මේ එතකොට ඔක්කොම එක දේනවා හරිද මේ මාලිමාවක් මතුකාවක් ලියා ගන්න පොඩියට මාලිමාවක් මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සෙවීම හරිද මාලිමාවක් මගින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සෙවීම හරිද අපි මේ චුම්බකයේ අමතරව අපි අඳිමු තව U magnet එක right U magnet එක අඳිමු right ah sorry anith patta ahom inna hari ahom patta right අර මාතෘකාව ලියාගත්තට පස්සේ හරිද ඉංග්‍රීසි මීඩියම් එකේ ඒක මෙහෙම ලියාගන්න මේ find the direction of a magnetic field using compass find the direction of the magnetic field using a compass right using a compass ඊළඟට මේක ඇඳලා ඉවරද මම මේක ලියා ගන්නවා කියන්නේ මෙහෙම ලියා ගන්න නයි right චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයක් තුල චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයක් තුල චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයක් තුල යම් ලක්ෂයක මාලිමාවක් තිබූ විට මම කියවන්නේ මේ රූප දෙක අච්චුපතේ තියෙන ඒ පිටුවේ උඩම ඡේද උඩම ටික ඉංග්‍රීසි මීඩියම් වමිනාර එහෙම එතන ලියාගත්තොත් කමක් නැහැ මම කියවන්නම් ඊට පස්සේ මාලිමාවක් තිබූ විට මාලිමාවේ දර්ශකයෙන් පෙන්වන්නේ around any magnet sorry when a compass is placed at a point
in a region where magnetic field exists, the direction of the compass needle shows the direction of the magnetic field at that point. Right? ඒක තමයි අපි කියවන්නේ මෙතන තියෙනවා පෙන්වන්නේ එම ලක්ෂයේදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි. එම ලක්ෂයේදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි. හරිද? ඊළඟට වෙනම තව ලකුණක් දාලා ලියන්න. මේ අණුව ගයන් හෙලි හෙලි ඉන්නේ ලියන්න නැද්ද බං? මේ අණුව Right, මේ අණුව චුම්බක ක්ෂේත්‍රයක් යනු චුම්බක ක්ෂේත්‍රයක් යනු විශාලත්වයක් සහ දිශාවක් සහිත භෞතික රාශියකි විශාලත්වයක් හා දිශාවක් සහිත භෞතික රාශියකි කියන්නේ දෛශකද අදිශද धारावे चुंबक फले मतृका धारावे चुंबक फले धारावे चुंबक पाले राइट धारावे चुंबक पाले धारा धारा कारण ठीक है धारावे चुंबक पाले एक तो इतना बोल रहा हूँ ना हरे अरे अरे मान लीजिए धारावे චුම්බක මේ බෑන් නෙමෙයි ඵලය මට ලියවෙන්නේ මොකක් හරිද මට සිංහල බෑනේ බා සිංහලට බී ඉංග්‍රීසිලට ඒ නේද තමයි දුකයි ලැජ්ජයි කියන්නේ ධාරාවේ චුම්බක ඵලය හරි හරිද? එයාලා මෙහෙම කතාවක් කියනවා ළමයි. මොකක්ද දන්නවද කියන්නේ? මේ ඔයා හිතන්න. ඔයා මෙහෙම සර්කිට් එකක් හදනවා. හරිද? හරි. මට කියන්නකෝ ළමයි මේ ධනාග්‍රය මොකද්ද මේකේ? මේකනේ. දිගේක ධනයි. හරිද? දිග කට්ටිය ධනයි. හරිද? රයිට්. करंट धन ऋण धारावे अन्नी धारावे अन्नी धन ऋण हरिदी धारा गमन हरिदे मे नंगया मिथनी का धारावनीस
චුම්බක ක්ෂේත්‍රයක දින ළමයි මාලිමාවෙන් වෙනසක් පෙන්වන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ වෙනසක් වුණොත් කාන්දමක් ළඟ දින මාලිමාව පොඩි හරි එළවීමක් තියෙනවා. එහෙනම් මෙතනදී වෙලා කියන්නේ. එහෙනම් මෙතනදී සීන් එක වෙලා කියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ මගුලේ කරන්ට් එක යනකොට මොන හරි ධාරාවක් ධාරාවකින්ද මේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලා තියෙන්නේ. හරිද? චුම්බක ඵලයක් වෙලා තියෙනවා මේක. තේරෙන්නේ චුම්බක ඵලය කියන්නේ ඒක. ධාරාව යනකොට චුම්බක බලයක් ඇවිල්ලා දිනවා මේ වයරකට. හරිද? ඒ හින්දා තමයි මෙන්න මේ මාලිමාව පිස්සු කෙරෙන්නේ මේක ළඟට ගියා. මේ පැත්තට හැරෙනවා. හරි? එතකොට එතනම තේරෙනවා ධාරාවේ චුම්බක ඵලයක් තියෙනවා කියලා. හරිද? එච්චරයි තේරුම් ගන්න ඕන උත්තර දැනට. හරි? අපි ඉස්සරහට ඒක ගැන තව කතා කරනවා. හරිද? හරි. ඕක ඇඳගන්න ඉක්මනට. ඕක ඇඳගන්න ඉක්මනට. අවුසනේ තුනම එන්න නැත තමයි. ආ බෑ. හරි බං. මොන ටිකනේ මංග. රණිතුයයි රණිතුයයි. අනිත් ලේලනේ තියෙන්නේ. එවන්න මේ සිග්නල් නෑ පේනවනේ ජක්ක 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 ගන්න. හරිද? මටත් වන්ද. හරි. ඇති වෙලා වඳින්න ඕක. ගොඩක් කලා ගන්න එපා. හරි හරි. හරි ලියා ගන්න. මාලිමාවේ උත්ක්‍රමයක් ඇතිවන්නේ මාලිමාවේ උත්ගමනයක් ඇතිවන්නේ මාලිමාවේ උත්ගමනයක් ඇතිවන්නේ චුම්බක බලපෑමකට හසුවන විටයි. හරිද? මාලිමාවේ උත්ක්‍රමණයක් ඇතිවන්නේ චුම්බක බලපෑමකට හසුවන විටයි. හරිද? හොඳට මතක තියාගන්න ධාරාව ගලාගෙන යන පැත්තට තමයි ආවේ. හරි? දැන් ඉඳන් ග්‍රෙනේඩ් යනවා නම් ඒ පාර දිගේ තමයි මෙයා ඊතලේ පෙන්වන්නේ. එනම් ඔය බැටරි දෙක මාරු කරොත් එහෙම අනිත් පැත්තට තමයි මාලිමාව පෙන්වන්නේ. හරිද? මේ හසුවන විටයි එනම් ඉහත සන්නායකය තුලින් ධාරාව ගලන විට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව පැහැදිලි වනු ඇත. චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව පැහැදිලි වනු ඇත. අනේ ඉතින් මම ලියෙව්වේ නෑ චුම්බකයක් ගන්න නෙවෙයි, මොනවාද මේ මාලිමාවක් ගන්න වයර් ටික අමුණන්න ඕම කියලා ප්‍රැක්ටිකල් එක ලියලා. දැන් ඔය මොනවාද මේ ඊට පස්සේ මේ ඔබ්සර්වේෂන්, ඒ කියන්නේ නිරීක්ෂණය, ඊළඟට පරීක්ෂණය, ඔය ටික ඔක්කොම ලියෙව්වේ නෑ මම. ඔය රූපෙම ඇන්දෙව්වේ ඇයි? ඕක බැලුවම ඔයාලට ඔය ටික හිතලා ලියන්න පුළුවන්. බැරිද කියන්නේ? පුළුවන්. ඔයාලටම තේරෙනවා. හරිද? ඔයාලට ඔක මතක තියාගන්න එකම එක දශමයයි තියෙන්නේ. ඔය මාලිමාව ගාන්ට හැරනවත් මේ කරන්ට් එකේ පැත්තට කියන එක. හරි. ඊට පස්සේ ඔය නෝට් එක ඇති මතක් කරගන්න. හරි. ඊළඟට මෙහෙම තව ලොකුනක් දැල් ලියා ගන්න. හරිද? ධාරාවක් ගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව
ධාරාවක් ගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාව ගලා යන දිශාව මත රඳා පවතී. ධාරාව ගලා යන දිශාව මත රඳා පවතී. Right. හරි එච්චර ළම ඕකේ උත්තරය දෙන්න හරිද ඊළඟට මාතෘකාව ලියා ගන්න ඍජු සන්නායකයක් තුලින් මම බෝඩ් එකේ ලියන්නේ මාතෘකාව ලියා ගන්න ලියන්න ඕන ලියන්න ඉතින් ඍජු සන්නායකයක් තුලින් ඍජු සන්නායකයක් තුලින් गलन धारा वक्सा गलन धारा वक्सा अतिवन अतिवन गलन धारा वक्सा अतिवन चुंबक शेस्त्री दिशा चुंबक ක්ෂේත්‍රයේ දිශාව හරිද ඔය බෝඩ් එකේ තියෙනවා පැහැදිලි වන්දි වගේ හරි හරි අපි බලමු මාතෘකාව තේරුම් ගමු ඉස්සෙල්ලා හරිද බලන්න මේ ඍජු සන්නායකයක් තුලින් ඒ කියන්නේ සන්නායකේ මොනවා වෙලාද මෙහෙලා තියෙන්නේ ඍජු වෙලා තියෙන්නේ කෙලින් තියෙන්නේ කියලා කියන්නේ හරිද කෙලින් මේක කෙලින් වෙලා තියෙන්නේ හරිද සන්නායකය කියන්නේ මේ මොකද්ද කම්බිය මේ කරන්ට් එක යන කම්බිය කෙලින් තියෙන්නේ කියලා කියන්නේ හරි ඍජු සන්නායකයක් තුලින් ගලන ධාරාවක් නිසා ඒ කියන්නේ මේකේ ධාරාව ගලනවා. ඔයා හිතන්න ධාරාව ගලන්නේ මේ පැත්තට කියලා. හරිද මම කියනවා ධාරාව ඍජු සන්නායකය ඇතුලේ උන ධාරාව මෙහෙට ගලනවා. හරිද? හරි. ධාරාවක් නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරිද? ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරිද? හරි. ඕක අඳින්නේ නැහැ මන්දපා ඉස්සෙල්ලම ලියන්න ඕන මාතෘකාවක් විදිහට මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. හරි මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා මේ ඊට කලින් මේ මම මාතෘකාවට කියන්නේ හරිද direction of the magnetic field due to a current through a straight conductor direction of a magnetic field හරිද direction of the magnetic field චුම්බක ක්ෂේත්‍රයේ දිශාව due to a current through a straight conductor due to a current through a straight conductor ඒ කියන්නේ ධාරාව නිසා මොකක් හින්දාද ධාරාව මොන ධාරාව නිසාද straight conductor ඍජු සන්නායකය තුලින් යන ධාරාව නිසා due to a current through a straight conductor right හරි ඊළඟට මැක්ස්වෙල්ගේ නීතිය ලියා ගන්න මැක්ස්වෙල් ස්ක්‍රූ රූල් කියලා Maxwell's screw rule කියලා ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. අච්චුපතේ තියෙනවා. හරිද? ලියා ගන්න කස්කුරුප්පු නීතිය. මම කියවනවා අච්චුපතේ තියෙනවා ලියා ගන්න පුළුවන්.
සන්නායකයේ ධාරාව ගලන දිශාවට සන්නායකයේ ධාරාව ගලන දිශාවට හරිද චලනය වනසේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට චලනය වනසේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. කෝක්ස්ක්‍රූ රූල්. හරි. මොකද ළමයි මේ කියන්නේ මේ කෝක්ස්ක්‍රූ කියලා කියන්නේ මේ අර කිරල අපේ ගලවන්න තියෙන මේ එකක් මේකේ මේ ඒක මැක්සෙල් එක පාවිච්චි කරලා තමයි මේක ඒ කියන්නේ මේ මෙතන තියෙන කස්කුරුප්පුවක් යන කිරල මූඩිය ගලවා ගැනීමට භාවිත කරන උපකරණයකි සාමාන්‍ය භාවිතයේ පවතින කස්කුරුප්පුවන එක හැසිරීමද ස්කුරුප්පුවන එක හැසිරීමද කස්කුරුප්පුවක හැසිරීමට සමාන වේ හරිද ඒ කියන්නේ ස්කුරුප්පුවනෙන් පොද කරන්නේ එනේ තද කරන්නේ ඇතුළට අන්න ඒ වගේ කියලා කියන්නේ හරිද එතකොට වා කියන්නේ ඔයා කල්පනා කරන්න මෙහෙම රයිට් මම මේක ධාරාව පොඩ්ඩක් උඩ පැත්තට ලකුණු කරන්න ඉස්සෙල්ල පළවෙනි එක ලේසි හරිද මේ ධාරාව යන්නේ මේ පැත්තට ගිහින් ඉතින් හරි එතකොට මේ ඔයා හරිද ධාරාව යන දිශාවට ස්කුරුප්පුවක් ඒ කියන්නේ ස්කුරුප්පුවක තද කරනවා කියලා හිතන්න හරි ස්කුරුප්පුවනයක් ඔයා තද කරනවා කියලා හිතන්නකො එතකොට ඔයා කරකවන පැත්ත දිනවනේ මෙහෙම මෙහෙම බෝතලේ මූඩිය තද කරන්නේ තේ පැත්තට හරිද මෙහෙම කරකවනවානේ හරි කරකවනකොට ඔයා කරකවන්නේ මොන පැත්තටද ඉස්සරහට තද වෙන්නනේ හරිද ගලවනවනේ රිවර්ස් නේ එහෙනම් ධාරාව යන පැත්තට යන්න ඔයා මේක තද කරන්න ඕනේ හරිද එහෙනම් මේ බලන්න ධාරාව යන්නේ මෙහෙට ඔයා එහෙනම් මේක තද කරන්න ඕනේ මෙහෙට මෙහෙට මේ මෙහෙට රයිට් එහෙනම් එහෙනම් මේ පැත්තට යන්නේ එහෙනම් ඔයාගේ මොනවද චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්න ඕනේ මෙන්න මේ දිශාවට හරිද මේක වටේට මෙන්න මේ දිශාවට තේරෙනවද මං කියන එක රයිට් ඔන්න මම පෙන්නන්න මේක වටේට මෙන්න මේ දිශාවට තමයි තියෙන්නේ හරිද ළමයි චුම්බක ක්ෂේත්‍රයේ තියෙන දිශාව මම මේ පෙන්නුවේ රයිට් ප්‍රශ්න තියෙනවද එහෙනම් අපි ඕකේ අනිත් පැත්ත බලමු දැන් හරිද හරිද මේ දින චුම්බක ක්ෂේත්‍රය හරි චුම්බක ක්ෂේත්‍රය හරිද ඊළඟට මේ ධාරාව අපි නිකන් කස්කුරුප්පුවත් වගේ හරිද කස්කුරුප්පුව මෙහෙම මේ නේද ඒක කරකවන්නේ කොයි පැත්තටද ඒකත් මේ පැත්තට තමයි මෙහෙට තමයි කරකවන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේක මෙහෙට තමයි කරගන්නේ. රයිට්? එතකොට ඔයාලට තේරෙනවා මේකේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේක වටේට මේ වලල්ලක් වගේ. හරිද? ඊතලයේ වැටෙන පැත්තේ තමයි මේ හොයාගත්තේ. මෙහෙම. හරිද? එතකොට ඊළඟට තමයි අපි බලමු සන්නායකයේ පල්ලෙහාට එනකොට කොහොමද කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ 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 අතර තියෙන මොකක්ද දන්නවද? ළමයි හොඳට මතක තියාගන්න මේ වයර් එකක් හරිද? වයර් එක මේ කරන්ට් එක යන වයර් එකක හරි කරන්ට් එක යන වයර් එකක කොටසක් තමයි මේ අපි වෙනම ඇඳලා තියෙන්නේ හරිද තේරෙන්නේ මං කියන එක හරි ඊළඟට අපි බලමු මේ පැත්තට ධාරාව එනවා ධාරාව පල්ලෙහාට එනවා හරි ධාරාව පහළට එනවා නම් මට කියන්නේ නම් කස්කුරුප්පුව කොහෙටද කරකවන්නේ
අද කරන්න ඕන මෙහෙම අද කරන්න මේ පහලට එන්න අද කරන්න මෙහෙම රයිට් එතකොට ඔයාලට තේරෙනවා මෙහෙට එන්නේ මේ මෙහෙට එන්නේ ඒ කියන්නේ මේ ආර පැත්ත නෙවෙයි රිවර්ස් වෙන්නේ දරාව අනිත් පැත්තට යනකොට රිවර්ස් වෙන්නේ තමයි තේරෙන්නේ මෙහෙට කරකවන්න හදවෙන්නේ එතකොට මේ පැත්තට එන්නේ රයිට් මේක චුම්බක ක්ෂේත්‍රය අනිත් පැත්තට වෙනස්ුනේ දරාව වෙන දිශාව හරිද ළමයි මං හිතනවා මේ සීන් එක තේරුණා කියලා ඔව් තේරුණා නේද හරි හරි ඕකත් අඳගන්න ඕක අඳගන්න එතකොට ඔය ගැන අයි අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ ගානක් දුන්නත් ඔයාලට හදාගන්න පුළුවන් ඊළඟට මම කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා හරි රෝගෙන් ගණනුත් වෙනවා ගණන් නෙමෙයි සෝරි ඒ කියන්නේ මේ පොඩි පොඩි ප්‍රශ්න දිශාව හොයන්න එන්න පුළුවන් මේ මාතෘකාව ඇම්පියර්ගේ දකුණත් නීතිය හරි ඇම්පියර්ගේ දකුණත් නීතිය හරිද ඇම්පියර්ගේ දකුණත් නීතිය හරි ඇම්පියර්ගේ දකුණත් නීතිය හරිද පොතේ තියෙනවා හරිද මම ඒකම කියවනවා ඇම්පියර්ගේ දකුණත් නීතිය කියන එක පොතේ තියෙන මම ඒකම ටින්ගල කියනවා රයිට් ධාරාව ගලන දිශාවට හරිද ඉක්මන් ලියා ගන්න ධාරාව ගලන දිශාවට මහපටැඟිල්ල යොමු වන පරිදි මහපටැඟිල්ල යොමු වන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගත්තොත් දකුණු අතින් සන්නායකය අල්ලා ගත්තොත් දැන් ගිහිල්ලා අල්ලන්න යන්න එපා කරන්ට් කම්බියම ඔය තියෙනවා හරිද දකුණු අතින් ගිහිල්ලා අල්ලනවා ඇම්පියර්ගේ දකුණත් නීති කියලා අල්ලලා හොල්ල ගන්න තමයි වෙන්නේ ඊට පස්සේ හරි දකුණු අතින් සන්නායකය අල්ලා ගත හොත් ඉතිරි ඇඟිලි හැරි ඇති දිශාවෙන් ඉතිරි ඇඟිලි හැරි ඇති දිශාවෙන් සන්නායකය වටා සන්නායකය වටා සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්වේ. රයිට්. හොඳයි නේ මගේ ඩ්‍රොයි. එතකොට මෙහෙට තමයි ධාරාව. මෙහෙට තමයි ධාරාව. හරිද? දැන් ඔයාලට තියෙන්නේ ගිහිල්ලා කරන්ට් එක වදින්නේ නැත්තම් මෙහෙම සන්නායකය දකුණු අතින් අල්ලගන්න. දැන් ඔයාලට පුරුදු විදියට දකුණනේ හොරු. දකුණු අතින් මේව අල්ලගන්න. හරිද? හැබැයි මාපටගිල්ල මේ පැත්තට දික් කරන්න ඕනේ. හරිද? යන පැත්තට දික් කරන්න ඕනේ. හරිද? හරිද? ඔයාලට මේක මාපට ලේසි බම් මතක තියාගන්න. හරි? හරිද? ඔයාලා පළපුරුදු විදියට මෙහෙම ධාරාව හරිද? ධාරාව යන පැත්තට ධාරාව මේ පැත්තට විදින පැත්තට දකුණු අතින් මෙහෙම අල්ල ගන්නවා. හරිද? හැබැයි මේක මාපටගිල්ල විදින පැත්තට තියාගන්න. ඔව්. මෙහෙට තමයි කැරගෙන්නේ මේ තමන්ගේ පැත්තට දැන් මේක නම් මේ මේ පැත්තට ඉන්නේ හරිද එහෙනම් එතකොට මේකේ කොහමද මේ ඔන්න ඔහම තමයි මෙයාගේ චුම්බක ශේස්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ තේරෙනවද ඇඟිලි හැරිලා තියෙන පැත්තට තමයි ඇඟිලි මූණ දාලා තියෙන පැත්තට තමයි චුම්බක ශේස්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ ඔයා හිතන්නේ ඔයා අනිත් පැත්තට ඉන්නවා කියලා දැන් හරිද දැන් යන්නේ කොහෙටද දැන් මෙහෙට
හරිද? දැන් කොහෙටද යන්නේ ධාරාව? ධාරාව හොඳේ මේ විදුලිය ධාරාව යන්නේ මෙහෙට. අල්ලගන්නේ කොහමද? මාපටැහිල්ල දැම්මා. මෙහෙම. හරිනේ? හරිද? මේ පැත්තෙන් අයහා පැත්තෙන් අත දැම්මා. මෙහෙම. හරිද? මාපටැහිල්ල කෙලින්. රයිට්. මාපටැහිල්ල කෙලින්. හරි. එහෙනම් දැන් කොහමද යන්නේ? ආන්න. දැන් වා නිකන් බලන්න කස් කුරුපුණිය වෙද්ද දාලා මෙතෙන්ට. එහෙම නෙමෙයි වෙන්නේ කියලා මේ ඉස්සරහට යනකොට තද කරන්නේ මෙහෙට. මේ මෙහෙට තද කරන්නේ හරිනේ ඒ ඒ සීන් එක මෙතනත් උනා බලන්න මේ මෙහෙට තද කරනකොට මේකත් එහෙටම කරකුණා තේරෙන්නේ මං කියන එක හරිද ළමයි වැඩි හරිනේ වැඩි නේද හරි මං එහෙනම් මේක වැඩන්නේ දෙවෙනි රූපය අඳින්න ඕනේ පළවෙනි එකෙන්ම සිද්ධිය තේරෙනවා හරි පළවෙනි එක විතර කරගත්තා නම් ඇති පළවෙනි එක විතර කරගත්තා නම් ඇති හරි හරිද ඇති වෙලාව බෑ ඊළඟට ලියා ගන්න ඕනි මෙහෙම හරිද ඊළඟට ලියා ගන්න ඕනි මෙහෙම ධාරාව නිසා හරිද ඇතිවන චුම්බක ශේෂ්ත්‍රීක්ෂාව ඕක ඇඳ ගන්න ඕනද ඔව් ඔව් මේක ඇඳ ගන්න ඕන මේ ඊළඟ මාතෘකාව කියන්නේ මේක ඇඳලා පස්සේ මට විතරද මේ බ්ලර් ගැතේ තේරෙන්නේ? ඔයාලට විතරයි ගා. නැදුවට හරියන්නේ නැහැ ඒක. මේ දැන් සුපිරියටම පේනවා මට නම් මේකෙන්. හරි. කිව්වා උලමයි. ඔව්. හරි මකනවා හරි මකනවා මේක හරිද හරි අපි ඉස්සරහට යන් මෙහෙම මේ ධාරාව නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව රූප සටහනක දක්වන අන්දම හරි කොහොමද පෙන්වන්නේ කියලා බලන්න හරිද හරි right අපි පළවෙනි රූපෙ මෙහෙමනේ හරිද ඔන්න ළමයි මම එකක් ඇඳලා පෙන්වන්නම් මෙන්න මෙහෙම ඉතින් ටික ඔයාලට සම්පූර්ණ කරන්න පුළුවන් ඒකට හරිද දැන් ඔන්න මම ඔයාලට පෙන්නනවා මේකේ ධාරාව යන්නේ මෙහෙට right මේ මෙහෙට තමයි ධාරාව යන්නේ හරිද මේ ධාරාව right එතකොට හරි දැන් අල්ලලා බලන්න මේක කට්ටිය මොනවදින්ද ගන්නෙ මේක අතට ගන්න ළමයි මොනවදින්ද ගන්නෙ දකුණවතේ දකුණේ හරි අනිත් ඔය මයික් එක නම් ඔන් කරන්න එපා චැට් එකේ දානවා හරි දකුණු වතින් අත්ත පුරුදු වතින් හරිද හරි අල්ලෙන්නේ කොහමද යන පැත්ත මේ පැත්ත හරි ඇඟිල්ල දික් කරා ඒ පැත්තට යනවා හවුලන්නේ එහෙනම් මේ එන්නේ කොහෙටද මේ දා අත දාලා මේ පැතුරෙන් අල්ලගන්නෙ එතකොට මෙහෙට තමයි එන්නේ උඩින් right එහෙනම් උඩින් මෙහෙට මෙන්න මෙහෙම තේරෙනව නේද හරි ඒක දැන් රූප සටහනක පෙන්වන්නේ ළමයි මෙහෙම නෙමෙයි හරි ඕම නෙමෙයි පෙන්වන්නේ රූප සටහනක පෙන්වද්දී අපි ඒක පොඩක් වෙනස් කරනවා හරිද ඒක පොඩක් තාත්වික කරනවා මෙහෙම දැන් මම ඔයාලට පෙන්වන්නම් මේ ඊ තලයක් කියලා දන්නකො හරිද දැන් ඊ තලයේ ඉස්සරහින් බලද්දි මෙහෙම හරිද මේක හරි කෙලින් ඊතලක් කියලා ඉතින් හරි මොන මම මේක ගන්නට දිනවා දැන් ඔයාලට පේන්නේ හරිද තුඩ පේනවා හරිද තුඩ පේනවා වටේ රවුමට පේනවා නේද දැකලා පුරුදුත් ඇති
දැන් මේ මෙහෙන් එළියට එනවා කියලා කියන්නේ හරිද මෙහෙන් එළියට එනකොට දැන් අතුලෙන් මේක මෙහෙම මේ පැත්තේ මෙහෙම රවුම හොමන යන්නේ මෙහෙමනේ අත කරගුණේ එහෙනම් මේ අතුලෙන් මේ පැත්තට එන එක ඔයා පෙන්වන්නේ තුඩ පෙනුනේ මෙහෙම නේද ළමයි ඔව් බලන්න මෙහෙම තුඩවල් දැකලා පුරුදු වෙවි දැකලා නැද්ද හරි හරි ඊළඟට ඊළඟට ඊතලයක් හිතන් ඊතලයක් මතක් කරන් විදපු ඊතලයක් පිටිපස්ස බලන්නකො හරිද විදපු ඊතලයක පිටිපස්ස හරවලා බලන්න දැන් ඊතලේ මෙහෙන්න ඇතුළට යන්නේ ආ මෙහෙමනේ හතරට පරලා දෙන්නේ හරිද තේරුණ නේද ආ හරහට දෙපෙක හතරට පරලා දෙන්නේ කවුද දන්නේ හරි ඊතලේ ගියාට පස්සේ පේන්නේ මෙහෙම හරිද හරි ඊතලේ ගියාට පස්සේ පේන්නේ මෙහෙම දැන් හරිනේ වැඩේ මෙහෙන් යනවා මෙහෙන් එනවා තේරුණ නේද එහෙම නේද ගියේ අත තියලා බලන්න අපව බලන්න අල්ලලා බලන්න මේ හරි වැඩි හරි ඇයි රණිතු මේ අයින් කළා කැමරේක මොකද අවුලද වඩ බලන්න හද අරන් ඩයරෙක්ට් වෙනවද ළඟපාත අල්ල බලන්න ඒව කරන්න එපා ඒව පස්සේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරගන්න මේ ඉන්න හරි 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 රයිට් ඊළඟට මේ තව උදාහරණයක් බලමු හරි නම්බර් 2 රයිට් අංක 2 හරි අපි තව එකක් වෙල බලමු මම ඔයාලට කියනවා හරිද මේ හරි 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 මෙන්න මෙහෙම හරිද ධාරාව යන්නේ මේ පැත්තට දැන් හරිද ධාරාව හරි අල්ල බලන්න මේක කොහොමද දෙන්නේ ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද දෙන්නේ දැන් ළමයි උඩයට මාරුවා අන්න හරි ඔයාලටම දැනෙන්න ඕනේ ඒක දැන් මම කියන දේ නෙමෙයි මේක අනිත් පැත්ත කියලාත් ඔයාලට තේරෙන්න ඕනේ ඔයා දාලා බලන්න මේක අර මොනවාද මේ ග්‍රිප් රූල් එක දාලා බලන්න හරි දකුණත් නීතිය දකුණත් නීතිය හරිද මේ ඇම්පියර් ගේ දකුණත් නීතිය දාලා බලන්න මෙහෙට යනවා නම් මෙහින් එන්නේ මේ යටින් එන්නේ මේ මෙහින් එනවා මේ හරි නේද මෙහෙට යනවා මෙහින් එනවා ආයි මෙහෙට යනවා ඊතලේ පස්සේ තමයි මේ වැඩි වෙන්නේ නැද්ද බලන්න හරි රයිට් දැන් බලන්න පුරුදු ආ බලන්න මම මේක විභාග කරලාවේ මෙහෙ කරගෙන මෙහෙ කරගෙන මම දැකලා තියෙනවා කීරයක් කරනවා අන්තිමට අත මාරු කරගෙන හරිද පුරුදු අත ඒ වෙලේ මාරු වෙලා වම අල්ලගෙන මම දැකලා නැද්ද බලන්න ළමයි ගන්න නේද හරි දකුණ වම කරගෙන ඊට පස්සේ හොයා ගන්න බැරුව වැරදි උත්තරය එනවා හරියට කරා කියලා තමයි. ඒ ඒ වෙලේ හදිස්සියට අතක් මාරු වෙනවා. අහගන්න. බන්දු අහගන්න. හරි. ඒ වෙලේ පුරුදු නැහැනේ කියන්නේ මේ මේ වෙලාවේ ඒ විභාග වෙලාවේ දාලා පුරුදු නැහැනේ ඔබ. මේ ඇයි ළමයි ඉතින් මේවා කරන්නේ අත මාරු වෙනවා. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. හරිද? මේ විද්‍යුත් චුම්බක sorry මේ චුම්බක ශේෂ්ත්‍රයක තිබු ධාරාවක් ගෙන යන සන්නායකයක් මත ඇතිවන බලය හරිද අනේ මාතෘකාවක ඊළඟ මාතෘකාව බලන්න ලියන පටන් ගන්න චුම්බක ශේෂ්ත්‍රයක තිබු චුම්බක ශේෂ්ත්‍රයක තිබු හරිද චුම්බක ශේෂ්ත්‍රයක තිබු धारावगिन यन सन्नायक यक्मत अतिवन बले ඊළඟට මම මේ කියන මේකට කියනවා සන්නායක කැබල් හරිද
සන්නායක කැබැල්ල. හරිද? මේ පිත්තල පූරු හරිද? මේ ඊළඟට මෙතන තියෙනවා ඝන කාඩ්බෝඩ් කැබැල්ල. මේ තියෙන්නේ ඝන මේ තියෙන්නේ ඝන කාඩ්බෝඩ් කැබැල්ල. කාඩ්බෝඩ් කැබැල්ලක් හරි. මම ප්‍රැක්ටිකල් එක ලියවන්නේ මේ රූපෙම තේරුම් ගන්න උත්සාහ කරනවා වැඩේ වෙන්නේ මොකද්ද කියලා. හරිද? හරි. ඔයා මට කියන්න මේක ස්විච් එක ඔන් කරාම මේ කරන්ට් එක මේ විදිහට යනව නේද මේක දිගේ? හරිද? ඔයාට පේන්න ඕනි මේ තියෙන්නේ මේකට සෙට් කරපු පිත්තල පූරු දෙකක් ළමයි. හරිද? මේ තියෙන පිත්තල පූරු දෙකක් මේ කාඩ්බෝඩ් කැලට සෙට් කළා. ඒ පිත්තල පූරු දෙකට මේ වයර් සෙට් කළා තමයි ඒකට කරන්ට් එක දීලා තියෙන්නේ. පේනවද? හරිද? ඔව්. හරි දැන් ඔන්න බලන්න ඔන්න මම මේකෙත් පෙන්න ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා ඒ ටික හොඳට හොයාගන්න ඔයා පළවෙනියට දැනගන්න ඕනි හරිද මේ පිත්තල පූරු දෙක මෙහෙම සෙට් කරලා තියෙන ළමයි හරිද මේ කාඩ්බෝඩ් එකට මෙහෙම සෙට් කරලා තියෙන කියන දැන් හරිද එතකොට මේ පිත්තල පූරු දෙකට මෙහෙම කරන්ට් එක දීලා තියෙන්නේ හරිද එතකොට ඔයා කියන්න මේ සන්නායක කෑල්ල මේක උඩින් තියපු ගමන් මේ සන්නායක කෑල්ල මේ පිත්තල පූරු දෙක උඩින් මෙහෙම තියපු ගමන් මේක ෂෝට් වෙලා කරන්ට් එක මෙහෙට එනවා නේද? ඔව්. ඒක ඉන්නක තේරෙන්න ඕනේ. මේ 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 පිටතර කූරු දෙවල කරන්ට් එක දිහා තියෙන්නේ. මේ පැත්තට දැන් එන්න බෑ. හරිද? මේක උඩින් මේ සන්නායක කැලල තියපු ගම ඒ කියන්නේ සන්නායකයක් කියන්නේ කරන්ට් එක අරන් යන්න පුළුවන් කෙනෙක්. තියපු ගම මොකද වෙන්නේ? සිංගල තියපු ගම වෙන්නේ මොකක්ද දන්නවද? මේක දැන් මෙහෙම තියපු ගම පළවෙනි දේ තමයි කරන්ට් එක මේ පැත්තට යනවා. යනවා කියලා තේරෙනවද? මෙහෙට යන්නේ කරන්ට් එක නේ. මේ සන්නායකය හරහා කරන්ට් එක යනවා. මේ චුම්බක ක්ෂේත්‍රය මෙතන තියෙනකොට මේ චුම්බක ක්ෂේත්‍රය මෙතන තියෙනකොට මේ සන්නායකය තියපු ගමන් මේක සිංගල මේ පැත්තට තල්ලු වෙනවා හරිද මේ සන්නායකය මෙන්න මේ පැත්තට තල්ලු වෙලා යනවා ඒක චුම්බකයේ දිග යන්නේ නැහැ නේ නෑ නෑ චුම්බකයේ දිග නෙමෙයි යන්නේ මේ චුම්බකේ ආ චුම්බකේ මෙහෙම තියෙනවා ඔව් හරිද චුම්බකය මෙහෙම තියෙනවා චුම්බකයේ දිග යන්න බෑ නේ බෑ බෑ චුම්බකයේ දිග කියන්නේ ඔය මේ U හැටේ මෙහෙම යන බයිද එන්නේ ඉතින් එස්ට ඔයා හිතන් මෙහෙම යනවා කියලාද නෑ නෑ මං අහන්නේ එහෙම යන්නේ නෑනේ එහෙම යන්නේ නෑ ඔයාව කියන විදිහට මං මට තේරෙන විදිහට හරි මේ හරිද ඔයා අහපු එක 100 30ක් තේරුන්නේ නෑ මට මං අහන්නේ එහෙම යන්න බැරිද එන්නේ ඉතින් එස්ට චුම්බකයේ දිගේ යන්න බැරිද කියලා දහන්නේ ඔව් ඒක යන විදිහ මං ඔයාලට කියලා දෙන්න දැන් මේ බලන්න තොරවට දෙන්න චුම්බකයේ දිග යන පුළුවන් දෙයක් කියලා හරි හරි ඔන්න බලන්න සිද්ධිය හරිද මේ තියෙන්නේ මම මේ ලකුණු කරනවා හරිද මේ තියෙන්නේ මේක මේක පට්ටම පිළිවෙලට අඳගන්න හරි සන්නායකය චලණය වෙන දිශාව සන්නායකය චලනය වෙන දිශාව හරිද මෙහෙම කියමු ධාරාව දුන්පසු ධාරාව දුන් පසු ධාරාව දුන් පසු සන්නායකය චලනය වන දිශාව මේ පැත්ත හරිද හරි එතකොට මේ මොකද්ද මේ ලකුණු කරලා තියෙන්නේ ළමයි මේ ලකුණු කරලා තියෙන්නේ මේ කඩේරි වලින් මෙහෙම ලකුණු කරලා තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ චුම්බක ශේස්ත්‍රයේ දිශාව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව right හරි මේ දෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හරිද හරි එතකොට ප්‍රධාන දේවල් දෙකයි හරි තුනයි හරිද මතක තියාගන්න අංක 1 චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි මේකේ මේ පැත්තට කියලා අංක 2 මෙන්න මෙයා චලනය වෙන දිශාව ඔයා අඳුර ගන්න ඕනි අංක 3
ධාරාව ගමන් කරන දිශාව. මේ තියෙන්නේ ධාරාව ගමන් කරන දිශාව. හරිද? එතකොට ධාරාව ගමන් කරන දිශාව මම අංක 3 කියලා කියනවා මෙතනින්. හරි? ධාරාවගෙන පැත්තව අඳුරගෙන තියෙන්න ඕනේ මෙහෙම යන්න කියලා. Right? හරි. ඕක ඔහොම තියෙනවානේ. ඔක ඔහොමම තියෙද්දි ළමයි. ඔක ඔහොමම තියෙද්දි හරි ඔයා මේක ඇඳ ගන්නකො. ඔයාට පුළුවන් උඩරිම පොලිටියට ඕක ඇඳ ගන්න. මට වඩා ලස්සනට ඔය ඔක්කොම මම ඔය ප්‍රධානම කිව්ව දේවල් පේන විදිහට ඇඳ ගන්න. මං වෙන්නේ සිද්ධිය මං කියලා දෙන්නම් දැන්. හරිද? ඔහොම ඔක ඇඳලා ඉවර නෑනම් පුතේ මේක ලියා ගන්න ඉක්මනට. මම කියලා දෙන්නම් ඊට පස්සේ මොකද්ද සිද්ධිය කියලා. හරිද? දැන් මේ ඕකේ පරීක්ෂණය මෙහෙම කියන්නම් ගොමා. දැන් මේකේ තියෙන දේවල් ටික ඔයාලට තේරුණානේ. මේ තියෙනවා මොකද්ද? U හැඩේ කාන්දමක්. U හැඩේ කාන්දම ඇතුළට තමයි මෙහෙම මේක මේ මේ කම්බි කූරු දෙක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මැදට තියෙනවා ෂේප් එකේ සන්නායකයක්. ඒ කියන්නේ කරන්ට් එක එකපාර මෙතනින් එහා පැත්තට පන්නනවා. ඒ යන වෙලාවෙම මේ සන්නායකයේ මේ පැත්තට මෙන්න මේක මේ පැත්තට තල්ලු වෙලා යනවා. ඕක තමයි වෙන්නේ මේක. හරිද? මේ තියෙන්නේ මේ චරණය වෙන දිශාව මතක තියාගන්න ඕනි. හරිද? මේ පැත්තට චුම්බක ශේෂයක් තිබුණා. මෙහෙම ධාරාවක් යෙව්වා මෙහෙට තල්ලුණා. හරි? ධාරාව මේ පැත්තට ගියා. හරිද? මේ පිටතට කූරු දෙක තමයි මේ තියෙන්නේ. මේක දිගේ තමයි චරණය උනේ. රයිට්. මෙහෙන් කරන්ට් එක දුන්නා. බැටරි දිනනවා. ස්විච් එකක් තියෙනවා. එච්චර. හරිද? සාමාන්‍ය සිද්ධියක් තමයි තියෙන්නේ. ඔයාලා මේක දන්නේ නැති කොටසක් දිනනවා මට දැම්ම කියන්න. මම කියලා දෙන්නම්. හරි? මම දන්න ඔක්කොම දන්නේ තමයි තියෙන්නේ. හරිද? රයිට්. ඊළඟට ඔයා මතක තියාගන්න එතකොට රයිට් හරිද අපි බලමු දැන් මේ මෙහෙම ඔයා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා හරි මම ඉස්සෙල්ලා මේ කියන්නම් මෙහි දී ඇතිවන බලයේ විශාලත්වය පහත සාධක තුන මත රඳාපවතී. සාධක තුනක් මත මේ බලයේ දැන් මේ පැත්තරන බලයේ විශාලත්වය මේ රඳාපවතිනවා. හරිද? සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය. ඒ කියන්නේ මෙතනින් දෙන කරන්ට් එක වැඩි කරොත් එහෙම මේක මේ පැත්තරේ මේ පැත්තර මේකට එන බලය මේ චුම්බකය කියන්නේ මොනවද මේ? සෝරි මේ සන්නායකයේ මේ පැත්තට චලනය කරන බලයේ විශාලත්වය වැඩි වෙනවලු. හරිද? ඒ කියන්නේ ඔයා මේකේ කරන්ට් එක වැඩි කරොත් මේක වේගෙන් මෙහෙට එනවා. තේරෙනව නේද? හරක පයින් ගහුවගේ යනවා. හරි? ඊළඟට මේ චුම්බක සෝරි චුම්බක ක්ෂේත්‍රය තුල තබන සන්නායකයේ දිග. හරි? චුම්බක ක්ෂේත්‍රය තුබ මේ තුල තබන සන්නායකයේ දිග. ඒ කියන්නේ මෙන්න මේ සන්නායකයේ දිග මෙයාගේ දිග වැඩි වෙන්න මෙන්න මෙයාගේ මොකද්ද? මේ පැත්තට මෙයා තල්ලු කරන බලේ වැඩි වෙනවා කියලා කියනවා. හරිද? මෙයා අපි දැන් මෙයා මේකෙන් මෙහෙට තල්ලු කරන්න ඕන නැව මොනවද කරන්න ඕනේ? එක්කෝ බැටරි ගන්න වැඩි කරනවා නේ. ඒතකොට ධාරාව වැඩි. එක්කෝ මෙයාගේ දිග වැඩි කරනවා. සන්නායක කැලේ දිග වැඩි කරනවා. හරිද? තව එකක් කරන්න පුළුවන්. චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය. ඒ කියන්නේ මීට වඩා ප්‍රබල චුම්බකයක් තියන්න පුළුවන් මේ ශේෂ්ත්‍රය වැඩි වෙන. හරිද? ඒ කියන්නේ චුම්බකය දැන් ඔයා දන්නවනේ සමහර චුම්බක තියෙනවා මේ හිතන්න අර දෙකද දෙන කණේ කරාබු දාන චුම්බක දෙක. ඒතකොට හිතන්නකෝ පට්ට හයිය මේක ඇද්දරස ගලවන්න තමයි සාමාන්‍ය. ඒ කියන්නේ පොඩි චුම්බක දෙකක් පට්ට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා ලොකු ප්‍රබලයේ. දැකලා ඇති සමහර මට්ටි. හරිද? ඒ කියන්නේ මේ ඒතකොට හිතන්න මේ වගේ ලොකු චුම්බකයක් තිබ්බනම් එහෙම කොහොම චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවද එතනනේ? ඒ වගේ චුම්බක ශේෂ්ත්‍රෙම එක වැඩි කරන්න පුළුවන් ළමයි. හරිද? එතකොට රණිදුත් ෆොටෝ එකක් එහෙම දාලා ඉන්නවනේ නිකන් මේ බලන් ඉන්නවා වගේ. ආ බලන් ඉන්නේ. මේ හරිද? මේ හරියට මම එදා කවුද මෙයා කරලා තිබ්බේ මේ බලන් ඉන්නවා වගේ හොක් කරගෙන ෆොටෝ එකක් දාලා තිබ්බේ. අභිෂේක්. අභිෂේක්. හරි. අභිෂේක්. අරකට අපේ හරිද? මේ right හරි එහෙනම් මේ සාධක තුන වැඩි වෙනකොට මේක වැඩි වෙනවා කියලා දන්නවා දැන් හරිද අපි මේක ලියාගමු මම හෙමීට කියවනම් ඔයාලා ලියාගන්න චුම්බක ක්ෂේත්‍රයක් තුල ඕකට ලියාගන්න තැබූ සන්නායකයක් තුලින් ධාරාවක් යොමු විට
සන්නායක චලනය වන්නේ සන්නායක චලනය වෙනවා කියලා අපි කියුවානේ සන්නායක චලනය වන්නේ ඒ මත බලයක් ඇති වෙන නිසාය ඒ මත බලයක් ඇති වෙන නිසාය ඊළඟට ලියා ගන්න සන්නායකයේ චලනය වෙන දිශාව මගින් සන්නායකයේ චලනය වෙන දිශාව මගින් බලයේ දිශාව පෙන්වනු ලැබේ බලයේ දිශාව පෙන්වනු ලැබේ හරිද ඉහත ක්‍රියාකාරකමේ මෙහෙම ලියන්න ඉහත ක්‍රියාකාරකමේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් සන්නායකය තුල ගලන තුල සන්නායකය තුල ධාරාවේ දිශාවත් එකිනෙකට ලම්බකව පිහිටන පරිදි පිහිටන නිසා එකිනෙකට ලම්බකව පිහිටන නිසා එම දිශා දෙකටම එම දිශා දෙකටම ලම්බකව ලම්බක දිශාවකට එම දිශා දෙකටම ලම්බක දිශාවකට චලනය සිදුවේ චලනය සිදුවේ right ඊළඟට යටින් ලියාගන්න මෙහිදී ඇතිවන බලයේ විශාලත්වය මෙහිදී ඇතිවන බලයේ විශාලත්වය පහත සාධක තුන මත රඳා පවතී පහත සාධක තුන මත රඳා පවතී එක සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය සන්නායකයේ ගලන ධාරාවේ විශාලත්වය දෙක චුම්බක ක්ෂේත්‍රය තුල තබන සන්නායකයේ දිග චුම්බක ක්ෂේත්‍රය තුල තබන සන්නායකයේ දිග තුන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය හරිද
ඊළඟට යටින් වෙනම ලියන්න ඔය තර තුන දාලා ඔය තුන ලිව්වට පස්සේ ලියන්න මෙම සාධක තුන වැඩි වූ විට බලය වැඩි වේ මෙම සාධක තුන වැඩි වූ විට බලය වැඩි වේ අඩු වූ විට අඩු වේ හරි ඒක අනිත් පැත්ත හරිද බරහන්නතුල දාගන්න එනම් අනුලෝම සමානුපාතික වේ එනම් අනුලෝම සමානුපාතික වේ බරහන්නතුල දාගන්න අනුලෝම සමානුපාතික අනුලෝම සමානුපාතික කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එක වැඩි වෙනවා කියන්නේ මේ අර සාධක තුන වැඩි වෙනකොට බලය වැඩි වෙනවා සාධක තුන අඩු වෙනකොට බලය අඩු වෙනවා අන්න ඒ වගේ හරිද හරි මම හිතන්නේ ඒ කොටස තේරුණා හරිද හරි මේ ඊළඟට අපි ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන ඉගෙන ගන්නවා පුතේ. එයාගේ නම ෆ්ලෙමින්. හරිද? ෆ්ලෙමින්. හරි. මම මොකුත් කියන්නේ නැහැ. එයාගේ නම ෆ්ලෙමින්. හරිද? හරිද? මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න මෙන්න මෙහෙම හරිද මට ඊට පස්සේ දෙයක් කියන්න හරිද මේ right හරිද Fleming's left hand rule හරිද හරිද ඒ කියන්නේ Fleming's Fleming's කියන්නේ Fleming's වමත් නීතිය. වමත් නීතිය. හරිද? අපි මේ Fleming's නම දිහා බලන්නකෝ. හරිද? හරිද? Fleming's නම දිහා බලන්න. මේ මෙන්න මේ අකුරු තුන මෙන්න මේ අකුරු තුන මේ L අකුරට 1 දෙනවා. E අකුරට 2 දෙනවා. මේ F අකුරට අංක 3 දුන්නොත් එහෙම Fleming's පාවිච්චි කරන අත ඔයාලට හොයාගන්න පුළුවන්ද බැරිද? හලෝ හලෝ බලන්නේ Fleming's left hand rule නේ දැන් අපි අරයා හරිද අනිත් එක්කෙනා දකුණු අතරේ පාවිච්චි කරේ මතකයි නේ හරිද Fleming's මොකද්ද කරන්නේ නමට ගැළපෙන විදිහට එයා පාවිච්චි කරන මොනවදද ඔව් එයාට හුරු එයාට හුරු හරිද ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය හරිද එයාට හුරු තමයි හරි එහෙනම් Fleming's නීතිය මොකද්ද Fleming's right hand rule Fleming's වමත් sorry මේ left hand rule Fleming's වමත් නීතිය right හරි ඔක ලියා ගන්න අපි දැන් Fleming's වමත් නීතිය මොකද්ද කියලා ලියා ගන්න හරිද හරිද ඊට පස්සේ අපි කතා කරමු එයා වමතින් මොකද්ද කරේ කියලා හරිද ඔයාලා හිතන එක නෙමෙයි මං හිතන්නේ හරි මේ ලියා ගන්න ෆ්ලෙමින්ගේ වමත් නීතිය. හරි? මම ඉතින් ෆ්ලෙමින්ග්ස් කියලා එහෙමද ෆ්ලෙමින්ගේ කියලා ලිව්වේ නෑ. ෆ්ලෙමින්ගේ වමත් නීතිය. මෙහෙම ලියා ගන්න. වම්මතෙහි මාපටැඟිල්ල වම්මතෙහි මාපටැඟිල්ල වම්මතෙහි වම්මතේ මාපටැඟිල්ල. රයිට්? ඊළඟට දබරගිල්ල. ඊළඟට දබරගිල්ල. අවසානට ඔයාලා ආසම මැදගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන එකිනෙකට ලම්බකව තබාගෙන එකිනෙකට ලම්බකව තබාගෙන ඔය තුනම ලම්බකව තියාගන්න ඕන ඔය ආස විදිහට තියාගෙන හරියන්නේ නැහැ ලම්බකව තියාගන්න ඕන right ලම්බකව තබාගෙන Fleming try කරලා දිනවා බලන්නකෝනේ හරි ඉනිකට ලම්බකව තියාගෙන ලම්බකව තබාගෙන ධාරාවේ දිශාවට මෙහෙම මෙහෙම ඔය කියන්නේ මෙහෙම හරි එකිනෙකට ලම්බකව කියන්නේ මෙහෙම මේ
තුන් ඔක්කොම ලම්බකයි බලන්න ධාරාවේ දිශාවට රයිට් හොඳට බලන්න ධාරාවේ දිශාවට මැදගිල්ලත් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට ධාරාවේ දිශාවට මැදගිල්ලත් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට දඹර ගිල්ලත් යොමු කළ විට මහපටංගිල්ල යොමු වන දිශාව මහපටංගිල්ල යොමු වන දිශාව මහපටංගිල්ල යොමු වන දිශාව සන්නායකය මත සන්නායකය මත සන්නායකය මත බලය ඇතිවන දිශාවයි right බලය ඇතිවන දිශාවයි හරිද මේ ඇඟිලි දිහා නිකන් අමුතු විදිහට බලන්න එපා හරිද මේ මට පුළුවන් විදිහට මං ඇඳා හරි බලය මෙහෙට හරිද මේ බාබට ගිල්ල මේ මන්නේ හරි සෝරි මේ ඔන්න ඔහොම හරිද මේ මේකෙන් බලය පෙන්වන්න රයිට් එතකොට ඩබර ගිල්ලෙන් පෙන්වන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හරිද චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හරිද මැදගිල්ලෙන් පෙන්වන්නේ මොකද්ද ධාරාව රයිට් මැදගිල්ලෙන් පෙන්වන්නේ ධාරාව හයි දැන් ඔයාට මම මෙතනම දියෙද්දි අර රූප මතකයි නේද ඇඳලා තිබ්බ විදිය මතකයි නේද ඔව් හරිද අනිදෝ चुंबक शेस्त्री दिशा मे अंगिल हरिद හරිද ශේෂ්ත්‍රය කියන්නේ බා දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්න මතකයිද ශේෂ්ත්‍රය කියන වචනෙට ශේෂ්ත්‍රය කියලා කියන්නේ ඔයාගේ බලය තියෙන ප්‍රදේශය නේද රයිට් චුම්බකයේ ශේෂ්ත්‍රය කියන්නේ ඔයාගේ බලය තියෙන ප්‍රදේශය ඔයා කාට හරි ඇඟිල්ල දික් කරන්නේ මේ ඇඟිල්ලනේ ඔයාගේ බලය තියෙන ප්‍රදේශය විතරයිනේ මේ ඇඟිල්ල දික් කරන්නේ මෙහෙම හරිද තෝයන්න ගේන්න කියලා මෙහෙම ඇඟිල්ල දික් කරන්නේ ඔයාගේ බලය තියෙනවනේ විතරයිනේ මේ ශේෂ්ත්‍රය මේ පෙන්වන්නේ තේරෙනව නේද රයිට් मापटंगे हतरे मोना
එකක් ගහන්නද කියලා මට හිතුණා. හරිද? රයිට්. මේක මතක තියාගන්න බලය කියන්නේ තනිකරම මාපටින් ඉල්ල. හරිද? බලය කියන්නේ මාපටින් ඉල්ල. ශේෂ්ත්‍රය කියන්නේ මේ ඇඟිල්ල වාගේ ශේෂ්ත්‍රයේ තමයි ඇඟිල්ල දික් කරන්නේ. මේ ඇඟිල්ල දික් කරන්නේ. හරිද? එහෙනම් අපාට ඇඟිලි පැටලෙන්න බෑ ආපහු. ෆ්ලෙමින්ගේ ලෙෆ්ට් අකුරෙන් මේ අත හොයාගන්න පුළුවන්. අත පැටලෙන්න බෑ වාට ආපහු. ෆ්ලෙමින්ගේ අත වෙමින්ගේ වම් අත ගන්න. හරිද? හරි. එහෙනම් ඔයාට ධාරාව පැටලෙන්න විදිහක් නෑ. ධාරාව කියලාත් ඔයාට පැටලෙන්නේ නෑ කියලා මම දන්නවා. ඔයා මේකෙන් තමයි ධාරාව පෙන්වන්නේ. හරිද? හරි. එහෙනම් හරි. ඔන්න බලන්න මෙහෙම දැම්මම අපි මෙතන දාමු. මෙන්න ශේෂ්ත්‍රය. ශේෂ්ත්‍රය මෙහෙට චුම්බක ශේෂ්ත්‍රය පහළට. හරිද? ධාරාව ගියේ කොහෙටද? ධාරාව ගියේ මේ පැත්තට. දැන් මම මේක හරියටම නම් මේ පැත්තට මෙහෙම ඉන්නේ ළමයි. තේරුණනේ? ධාරාව එළියට එන්නේ. තේරුණාද? බලන්න මාපට කිල්ල තියෙන්නේ මෙහෙට. මේක තල්ලුනේ මෙහෙට නේද? ඔව්. සීන් එක තේරුණා නේද? දැක්කද තල්ලු වෙච්ච දිශාව ඉබේ වෙනවා. ධාරාව මෙහෙට දැම්මා. හරිද? ඊට පස්සේ ශේෂ්ත්‍රය පල්ලෙහාට තල්ලුනේ මෙහෙට. රයිට්? දැක්කද මේකෙන් ගන්න පුළුවන්. ඔයාට කලින් කියන්න පුළුවන් මේක තිබ්බනම්. මේක ඔයා දැනන් හිටියනම් මේක තල්ලු වෙන්නේ මොන පැත්තටද කියලා. රයිට්? අයිඩියා එකක් ආවනේ. ෆ්ලෙමින්ග්ස් ලෙෆ්ට් හෑන්ඩ් රූල්. හරි. දැන් බලන්න මේ ෆිසික්ස් පට්ට හරියද? දැන් ඔයාට මෙතනින් එහාට හිතන්න පුළුවන්. හරි. ඔයාට චුම්බක දෙකක් ඔහොම දියා ගන්නවා. හරිද? ඔයා හිතන්නකෝ උත්තර මේ පැත්තේ තියෙනවා. දකුණ මේ පැත්තේ තියෙනවා චුම්බක දෙකක. හරිද ළමයි? හරිද? ඊළඟට මම කියනවා මේ මේකෙන් ධාරාව පෙන්වනවා. හරි? ධාරාව දැන් කොහෙට දෙන්න කියන්නේ මට? දැන් මේකෙන් මේ පෙන්වන්නේ ධාරාව වෙන්නේ කොහෙටද? මම කියලා දුන්නා. මේ මේ මේක දැක්කම මේ රූපය දැක්කම ඔයාලට මතක් වෙනවනේ කොහෙටද මේ මූණ දාලා තියෙන්නේ කියලා. ඔයා කොයි පැත්තෙන්ද බලන්නේ කියලා. මෙහෙට එන්නේ මෙහෙට. රයිට්? එහෙනම් ධාරාව දාන්නේ මේ පැත්තට මේ මේ ඇඟිල්ලෙන් එළියට තමයි දැන් එන්නේ. හරිද? එළියට තමයි දැන් විදින්නේ. තේරෙනවද? ධාරාව මේ පැත්තට එන්නේ. හරිද? එතකොට උත්තරේ ඉඳන් දකුණු පැත්තට. හරි? ශේෂ්ත්‍රයේ තියෙන හැම වෙලේම උත්තරේ ඉඳන් දකුණට උයන්න දාන්න. නෝත්, සවුත්. උත්තරේ ඉඳන් දකුණට. එහෙනම් ශේෂ්ත්‍රයේ දිශාවට ඇඟිල්ල දැම්මම මට කියන්නේ මේක කොහෙටද යන්නේ? දැන් මේ 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 සන්නායකය කොහෙටද විසිරෙන්නේ? මේ කම්බි කැල්ල මැදින් තියලා දිනවා කියලා හිතන්නකෝ. මේකේ කරන්ට් එකක් ආවොත් එහෙම මෙයා උඩට විසිරෙනවා ළමයි. මං කියන එක තේරුණාද? මේ කාන්දම් දෙකක් මැද ඔයා මේ සන්නායකේ මේ පැත්තට තල්ලු කරොත් එහෙනම් මේ පැත්තට දැන් කාන්දම් දෙක මෙහෙම දෙපැත්තේදී මෙතන සන්නායකෙන් කරන්ට් එකක් ගියොත් එහෙම හරිද? මෙහෙම කරන්ට් එකක් ගියොත් එහෙම මේකව මේ මේ උතුර මේ දකුණ කියලා හිතන්න. රයිට්? මේ උතුර මේ දකුණ කියලා හිතන්න. මොකද වෙන්නේ? මේ සන්නායකේ ටින්ගාල උඩට විසිනවා. තේරෙනවනේ? මේ මගේ මහපට ගිල්ල පැත්තට යනවා. තේරෙනේ? රයිට්. එහෙනම් ඔයාලට සන්නායකේ ඔයා ඉතින් ඔයා ගෙදර ඉතින් ඔයා ප්ලෑන් එකක් ගහලා මොකක් හරි වගේ දෙයක් හදන්න උත්සාහ කරන්න ඕනේ. ඔයා එතනින් එහාට හිතන්න ඕනේ. මේ කන්සෙප්ට් එක දෙන්නේ විභාගෙටම නෙමෙයි. හරිද? විභාගෙට එනා වුණාට මෙතනින් එහාට ඔයා හිතන්න ඕනේ. හරිද? දැන් හරි මම ඉතින් එහාට කියන්නේ. හරි. තව උදාහරණයක් අපි බලමු. මම ඔයාලට කියනවා මේ මේ පැත්ත දකුණ, මේ පැත්ත උතුර. දැන් මගේ පෑන ලියෙන්නේ දුඹුරු පාට ළමයි. හරි? පටන් ගත්තේ රතු පාට. හරිද? මම වර්ණ සංකලනයකට මේ දවස්වල උත්සාහ කරනවා. හරි? මේ මේ පැත්ත දකුණ, මේ පැත්ත උතුර, මේක යන්නේ මේ පැත්තලා. හරිද? ඔයා දාලා මට කියන්න. උඩට දෙන්නේ පල්ලෙහාට දෙන්නේ. ඔයාගේ පොතේ ෆ්ලෙමින් දාන්න. රයිට්? ෆ්ලෙමින් ලෙෆ්ට් හෑන්ඩ් එක දාන්න. දාලා බලන්න. හරි. දාලා බලමු. ඔන්න ෆ්ලෙමින්ගේ වම් අත ගත්තා. හරිද? මේ ෆ්ලෙමින්ගේ වම් අත. මගේ නෙවෙයි. හරි? උඩට නේ යන්නේ. අපි ඔය වගේ වැඩ කරන්නේ. ආ? නැහැ නේ. උඩට නේ යන්නේ. උඩට ඔයා කියන්නේ උඩට කියලා. හරි අපි බලමු බලමු. ප්‍රශ්න තියෙනවා. මේ උත්තරේ ඉඳන් දකුණට තමයි එන්නේ. මතකයි නේ? උත්තරේ ඉඳන් දකුණට නෝත් ටු සවුත්. එහෙනම් ධාරාව මෙහෙට දාලා බෑ. අපි යන්න ඕනේ ධාරාව වරන් මේ පැත්තට. රයිට්? ධාරාව වරන් ගියා මෙහෙට දැන්. හරිද? හරි. ඊළඟට දැන් බලන්න මේ මේකින් වෙන්නන්නේ මේ හරහට පළල හතරට පළල දින්නේ. හරිද? මම දන්නේ කොහෙට හැරෙවුවමද මොකද හතරට පළල දින්නේ කියලා. මේ ඊතලේ තමයි පෙන්වන්නේ පිටිපස්ස. හරි? මේ ඊතලේ විදලා තියෙන. ඊතලේ පිටිපස්සට දින්නේ. දැකලා තියෙනවනේ. ඊතලේ පිටිපස්ස දින්නට නිකන් අර කෑලි හතරක් මෙහෙම දැකලා තියෙනවනේ. ආ අනේ ඊතලේ පිටිපස්සෙන් බලද්දී වඩ පේන කෑලි හතර තමයි මේ තියෙන්නේ. හරිද? වෙනමකුත් නෙමෙයි. හරිද? ඒක නිකන් අර හතරට පළල වගේ පේන්නේ එහෙම. රයිට්?
එතකොට එහෙනම් ඒක යන්නේ මේ පැත්ත ළම මේ ධාරාව යන්නේ ඇතුළට හරිද එහෙනම් ඔයාගේ මාපටන් ගිල්ල ඇතුළට දාන්න ඕනේ දැන් හරිද එතකොට ශේෂ්ත්‍රය පෙන්වන්න ඕනේ මේ පැත්තට දැන් කියන්න මට කොහෙටද යන්නේ උඩට යන්නේ මාපටන් ගිල්ල උඩට යන්නේ 9ට පුතියව දාලා ඔව් 9ට උඩට ඒ 9 මේ පාඩම් කලින් ඉගෙනගෙන තියලා මම දන්නවා හරිද මේ හරි ප්‍රශ්න තියෙනවා මේ 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 පාට් එක තේරුණාද ඔයාලට සුපිරියටම තේරුණා ඔව් පළවෙනි එකේ උනේ එතකොට ඊළඟට දෙවෙනි ගානේ යටට දෙවෙනි එකේ යටට හරි තුන්වෙනි ගානේ යටට තුන්වෙනි ගානේ යටට යන්නේ හරියටම හරි හතරවෙනි ගානේ උඩට හතරවෙනි ගානේ උඩට හරි උඩට යන්නේ right ප්‍රශ්න තියෙනවද කට්ටියට හරි ඔන්න මං වෙනනම් බලන්න ස්පීකර් එක හදපු එක මං මේකෙන් ෂෙයා කරන්නම් මේ කෙලින්ම දැන් ඔකේ තියෙන ඔය දැන් මේ ධාරාවක් යනකොට ඔය දැන් බලයක් ඇති වුණා දැක්කනේ චුම්බකයක් චුම්බක ශේෂ්ත්‍රයක් කරහා ධාරාවක් යනකොට දැක්කා නේද බලයක් ඇති වුණා ආලමයි අන්න හරි ඒ වගේ තමයි මේ ඔය විදිහටම මේ ඔයාලගේ පොතේ තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් තුල ඔය විදිහටම කොයිල් කම්බියක් ඔතලා ඒක හරහා ධාරාව යවලා මේ තමයි මොනවාද අර ඉස්සරහා තියෙන කාඩ්බෝඩ් කියලා වයිබ්‍රේට් වෙනවා ඒ වයිබ්‍රේට් වෙනකොට තමයි අපිට ශබ්දයක් ඇහෙන්නේ හරිද බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා මේ ඒ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් හදපු එකක් තියෙනවා මේ මම ගෙදර හදපු එක හරිද සමහරු දැක්කක් දන්නේ නැහැ දැක්කේ නැතිවට බලා ගන්න පුළුවන් රයිට් බබා ඔකේ නිකන් කාන්දම් කැලල කුඩින් තියලා දෙන්නේ ගෙදර නිකන් මම නිකන් එල්ලා මේක හරියද කියලා බලන්න කරේ කඩෙන් බඩු ගිරාපු බිලට මේ මොකද කරේ ඒ කාඩ්බෝඩ් කැලලට තියලා එතුව කොයිල් කම්බි කැලලා හරි ඔතලා ඒ කොයිල් කම්බි දෙපැත්ත සුද්ධ කරලා ෂිෆ්ට් එකට ගහලා පොඩ්ඩක් වැඩි කරා ඇම්පියර් ගන්න වැඩි කරා ළමයි හරිද ඒක හොඳ කරන්ට් එකක් හොඳ ඇම්පියර් ගන්නක් වෙනවා මේකට හරිද يعني හොඳ ෆ්‍රීකවන්සි එකක් වෙනවා මේකට වැඩිපුර මේ තීව්‍රතාවය වැඩි ඒ හින්දා තමයි يعني පරිම තීව්‍රතාවය දීලා තමයි පොඩි සද්දයක් හරි ගත්තේ කොහොම හරිද මොකද මේක ක්වොලිටි ස්පීකර් එකක් නෙමෙයිනේ දැක්කනේ මම ආව එකපාරට දාන බලන්න ने ඔක අපේ ඊළඟ සතියේ කතා කරමු මේ ඔක වැඩ කරේ කොහොමද තව ජොට්ටක් වැඩිපුර ශබ්ද විකාශන යන්ත්‍රය ගැන ආරම්භ නම් හරිද මේ අදට එහෙනම් පන්තිය නවත්වනවා කට්ටියට උත්සර්ණ